और उतना मस्का रख पाता हूँ उसी समाधान में। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, शरणागमनं सम्पूर्णं। पानातिपाता वेरमणि सिक्खापदं समादियामि, अदिन्ना दाना वेरमणि सिक्खापदं समादियामि, कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि, मुसावादा वेरमणि सिक्खापदं समादियामि, सुरामेरे मज्जुपमा दट्टाना वीरमणि सिक्खापदं समादियामि, तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेत। ගොලන්ට ඇහෙනවද මම පිටිපස්සෙන් ඇහෙන්නේ නැහැ නේද? මට හරියට ටිකක් සද්ද වැඩි කන්නේ බෆල් එකේ කියලා මිස් ඇහෙන්නේ නැහැ මේ හරියට. නෑනේ දැන් ඇහෙනවද මේ ගානට? තව ටිකක් වැඩි කරන්න මේ ඉස්සරහා මිනට ඇහෙනවද? හරි. දැන් හරි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් මේ පින්වතුන් කවුරුත් සූදානම් වෙලා සිටින්නේ එ 2024 වර්ෂයේ කඨින කණ්ඩායම විසින් සංවිධානය කරලා මේ පින්වතුන් වෙත ධර්මශ්‍රවණය පිණිස ධර්මශ්‍රවණය සිදු කිරීම සඳහා වැසි වටපිටාව සකස් කරලා ඒ ධර්මශ්‍රවණය සිදු කිරීමටයි මේ අය අද සූදානම් වෙන්නේ. අද ඔබට සංගීතය සමග බණහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා වැඩි ඒ පැත්තට හිතේම කරන්න නැතුව ධර්ම දේශනාව පැත්තට හිතේම කරගෙන ඉන්න. ඒකත් අපිට හොඳ පුහුණුවක් වෙයි නේද? වටා පිටාව වෙන බාධක අතහැරලා අපිට බණ අහන්න පුළුවන්කම ලැබෙන නිසා අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුනේ බුදුන් වහන්සේ විසින් දේශනාකට වදාළ ලස්සන සංකල්පයක්, ලස්සන සූත්‍ර, ලස්සන අදහසක් පිළිබඳව. ගාථා රත්නයක් තියෙනවා, "ජිගච්ඡා පරමාරෝගා සංඛාර පරමා දුකා ඒතං ඤත්වා යථාභූතං නිබ්බාන පරම සුඛං" කියලා ලස්සන ගාථා රත්නයක් තියෙනවා. ඒ ගාථාවේ තේරුම බොහොම වැදගත් වෙන තේරුමක්. ඊටත් වඩා ඒ ගාථාවේ තියෙන ලස්සන කතාවක්, ගාථාවට අදාළ කරන කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරෙත් බොහොම ලස්සනයි. මොකද හේතුව ධම්මපද අටුවාව කියන කොටසෙම එක තියෙන ඇත්තටම ගාථාව තියෙන ධම්මපදේ බුදුන් වහන්සේ විසින්ම දේශනා කොට අදාළ ගාථාවක්. ඊට අදාළ අට කතාවක් තියෙනවා ධම්මපද අටුවාව කියලා. ඒ අටුවාවේ සඳහන් වෙන්නේ මේ කාරණේ, මේ කොටස. බුද්ධ පූජාව පූජා කරන හරි පොඩ්ඩක් ඉන්න හරි අපි නැවත ආරම්භ කරමු එන්න. අපි අත ගසලෙන් බුදු පූජා පූජා කරන කවුරුත් ගාථා සජ්ජහනා කරමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු. නැවත මුලින් ඉඳලා ආරම්භ කරමු. අපි නැත්තම් අපිට නේද
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද අපි සූදානම් වන්නේ 2024 වර්ෂයේ කටන කණ්ඩායම විසින් සංවිධානය කරන තවත් එක ධර්ම දේශනාවකට සවන් දීමට. අද අපි සවන් දෙන්න සූදානම් වන්නේ ඉතාම වැදගත්, ඒ වගේම ලස්සන ගාථා රත්නයකට. ඒ ගාථාව ධම්මපදයේ සඳහන් වෙන ලස්සන ගාථා රත්නයක්. ඒ වගේම ඒකේ විස්තරය අටකතාවේ සඳහන් වෙනවා. ඒ අටකත සඳහන් විස්තරය ඇත්තටම එතන හැර වෙනත් කිසිම තැනක ඒ විදිහට සඳහනක් වෙන්නේ නැහැ. ගාථා රත්නය ඇතුළත් වෙන ධම්මපදය. චිගච්ඡා පරමාරෝගා සංඛාර පරමා දුඛා ඒතං යත්වා යථා භූතං නිබ්බාන පරමං සුඛං කියලා නේද අපි ගාථාවේ සඳහන් වෙනවා. කතාවේ කියවෙන්නේ පිස්සල ගාථාවේ අදහසත්, ඒ වගේ මීට පදනම් වෙච්ච කතාවත් දෙකම විමසලා බලමු. මේ සංකල්පය, මේ බුදුන් වහන්සේ දක්වන අදහස නේද, එක කොටසක් මේ අටුවාවේදී එක කොටසක් ඇත්තටම මෙතන විතරමයි සඳහන් වෙන්නේ. ත්‍රිපිටකේවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක විශේෂ කාරණයක් වෙනවා නේද. ඔගොල්ලෝ මීට අදාළ සාධක මේ කරුණු කලින් අහලා තියෙනවා නේද. ඊට අදාළ මූලික සාධකයක්, මූලික කාරණයක් තමයි අපි මේ විග්‍රහ කරන්න යන්නේ. බුදුරන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අවධියේ විවිධ නේද විවිධ පාර්ශව බුදුන් වහන්සේගෙන් ධර්මය අහන්න එනවා. ඉතින් මේ ධර්මය අහන පිරිස් නේද, මේ ධර්මය ශ්‍රවණය කරන පිරිස් විවිධ අරමුණෙන් බුදුන් වහන්සේට නේද, බුදුන් වහන්සේ ළඟට ධර්මය අහන්න ආවා. ඒ එනකොට බුදුරජාන් වහන්සේ ඒ අයගේ ඉන්ද්‍රිය සම්පත් බලලා, නිවැරදිව ඉන්ද්‍රිය සම්පත් බලලා, ඒ අදාළ ඉන්ද්‍රියන්ට අදාළව තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ ළඟට නේද වීර්‍යවන්ත කෙනෙක් ආවොත් බුදුරජාන් වහන්සේ ඒ වීර්‍යවන්ත කෙනාගේ මනසට අදාළව, ඒ වීර්‍ය කෙන ඉන්ද්‍රියට අදාළව තමයි බණ කියන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ ඒ කෙනාගේ මනස දිහා බලනවා. අපි ඒකට ඉන්ද්‍රිය සම්පත් කියලා තමයි කියන්නේ. ඒ ඉන්ද්‍රිය දිහා බලලා ඒ ඉන්ද්‍රියන්ට අදාළ විදිහට තමයි ධර්මය දේශනා කරන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ලක්ෂණ ටිකක් තියෙනවනේ. මෙන්න මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ලක්ෂණ ටික බලලා ඒ ලක්ෂණ වලට අදාළ ගැළපෙන පරිදි තමයි මේ ධර්ම කරුණු විග්‍රහ කරන්නේ. මේ මේ කතාවට පාදක වෙන බුදුන් වහන්සේ වැඩ සිටි අලවුනුවර කියන ප්‍රදේශයේ වැඩ ඉන්නකොට එක මිනිස්සෙක් හිටියා. එයා මේ බොහොම දුප්පත් මිනිස්සෙක්, බොහොම අහිංසක දුප්පත් මිනිස්සෙක්. ඉතින් එයාගේ රැකියාවට කරේ හරක් බලා ගන්න එක. ඉතින් බුදුරන් වහන්සේ මේ පුද්ගලයා දිහා බැලුවහම දැක්ක මෙයාට ගොඩක් ඉන්ද්‍රිය සම්පත් තියෙනවා. ඒ කියන්නේ හොඳට එයාට සෝ ඇතරම කියනවා සෝවාන් වෙන්න පවන් පා පින්න තියෙනවා. දැක්කා ඒ වගේ මේ නුවරේ හිටියා නේද, හොඳට ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන්, ධර්මය යම් මට්ටමක තේරුමක් තියෙන නේද, වැඩුණු ඉන්ද්‍රිය සහිතයි හිටියා. ඒ අය තේරුම් ගත්තා නේද, බුදුරණස තේරුම් ගත්තා ඒ පිරිසට ධර්මයේ කිව්වොත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා. එහෙම තේරුම් ගන්න බුදුන් වහන්සේ මොකද කළේ, මේ පිරිස ඉන්න පළාතට වැඩම කරා. තනියෙන් නෙමෙයි නේද, 500ක් මහා සංඝ රත්නය සමග ස්වාමීන් වහන්සේලා 500ක් එක්ක බුදුන් වහන්සේ වැඩම කරා. ප්‍රධාන වශයෙන් මේ දුගී පුද්ගලයාගේ නේද මාර්ගඵල අවබෝධය පිණිසත්, ඒ වගේම වටා පිටාවේ හිටපු අයගේ යහපත පිණිසත් වැඩම කළා. වැඩම කරලා ධර්ම දේශනා කරන්න ඉතින් නේද බණ කියන්න වැඩි. අවාසනාවක මහත කියන්නේ මේ මිනිස්සයා නේද, මේ අහිංසක මිනිස්සයා උදේ නැගිටලා හරක් ටික ගණන් කරලා බලනකොට එක හරකෙක් අඩු, හරක් රෑන එක හරකෙක් නෑ. මොකද කළේ දැන් මෙයාට, දැන් ආරංචිය ගිහිල්ලා හැමතැනම බුදුන් වහන්සේ 500ක් මහා සංඝරත්නය සමග අලවනුවරට වැඩම කරාගෙන ආරංචිය ගිහිල්ලා හැමතැනම වැය වුණාට කාටවත් නේද, හැමෝම දැන් මේ බුදුන් වහන්සේ හම්බෙන්න යනවා, දානේ හදාගෙන යනවා. මේ මනුස්සයාට මේ අදහස, මේ අවස්ථාව මගේ අරගෙන, මොකද හේතුව එයාගේ හරකෙක් නැති වෙලා. දැන් එයාට බණ අහන්න යන්න බෑනේ. මොකද කරේ, ආ කල්පනා කරනවා මම බුදුහාමුදුරුවෝ හම්බෙලා බණ අහනවද, ගිහිල්ලා මගේ හරකව හොයා ගන්නවද. කල්පනා කරලා කරලා කල්පනා කරනවා නෑ, ඉතින් මම කරන රැකියාවනේ මේක, බඩ බණ කවදාද අහන්න පුළුවන්, මම මේ සතාව හොයා ගන්නවා කියලා සතාව හොයන්න ගියා. බොහොම අමාරු වැඩක් නේ. ඉතින් ඒ කාලේ අද වගේ නෙමෙයි නේද,
වෙන ක්‍රමවේද නැහැනේ. GPS trackers දාලා නැහැනේ හරකුන්ට. ඉතින් හැම තැනම ඇවිද ඇවිද හොයන්න වෙනවා. ඉතින් හෙව්වා. දැන් මොකද මේ හොයන අතරතුරේ මිනිස්සු දානේ හදාගෙන ඇවිල්ලා 500ක් මහා සංඝරත්නයට දානේ පූජා කරනවා හිතන්ද? ඕගොල්ලන් දැන් මේ සාමාන්‍යයෙන් පොඩි පින්කමකට සානාසලා 30 49කට දානේ පූජා කරන්න මාස ගාණක් මීටින් තියෙනවනේ. ඒ වගේ කොච්චර මහන්සියක් වෙන්නේ නැද්ද නේද? විශාල පිරිසක් මහා සංඝරත්නය 500ක් වැඩම කළා දානේ. ඒ කාලේ ගොඩක් කලකට කරන්න ඉතින් අර අද කාලේ අපිට ඕක දකින්න ලැබෙනවා බුරුමෙත් විශාල සංඝ පිරිසකට උනා දානේ පූජා කරන්න පුළුවන්. මොකද එක එකනා තම තමන්ට පුළු පුළුවන් පරිදි මොන මොන හරි ගේනවා. ගෙනාලා භික්ෂුන් වහන්සේලාට පින්න පාත බෙදෙනවා. ඒතර අර හැම ස්වාමීන් වහන්සේ නමකටම එක ජාති ආහාර ලැබෙනවා කියලා එකක් නැහැ. පින්න පාත වඩනවා, තම තමන් පූජා කරනවා, සානාසල වළඳනවා. ඒ නිසා එච්චර ලොකු සංවිධානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ගමේ මිනිස්සු ඇවිල්ලා පින්න පාත බෙදුවා බුදුන් වහන්සේ. ඉතින් දානේ වැළඳුවා. ඉතින් දානෙන් පස්සේ බුත්තානුමෝදනාව කියලා එකක් තියෙනවානේ. කියන්නේ භික්ෂුන් වහන්සේලා සාමාන්‍යයෙන් සමහරලාට දානට කලිනුත් සමහරලාට කරනවා. බොහෝ විට ඒක සාම්ප්‍රදායිකව කරන්නේ දානෙන් පස්සේ. ඉතින් දැන් අපේ මෙහි සමහරට වෙලාව සහ වෙන වෙන හේතු නිසා අපි කලින් බණ කියලා පස්සේ දානෙ වන්දන අවස්ථා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් වෙන්නේ දානෙ වන්දන ඉවර වෙලා. ඉතින් බුදුන් වහන්සේ බුත්තානුමෝදනාව සිද්ධ කරන්න දැන් දානෙ වන්දලා භික්ෂුන් වහන්සේලා සියල්ල වැඩ ඉන්නවා. දැන් බුදුරන් වහන්සේට කාල වේලාව හරි බණ පටන් ගන්න. බුදුරන් වහන්සේ බණ ආරම්භ කළේ නැහැ. වැඩ හිටියා. ඉතින් බුදුන් වහන්සේ නිහඬව ඉන්නකොට වටේ පිටේ ඉන්න අයත් වැඩි කතා කරන්න යන්නේ ඇයි බුදුහාමුදුරුවෝ නිහඬව ඉන්නේ? මොකද හේතුවක් නිසා නේද? ප්‍රශ්න කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ බුදුදහමේ තියෙන තම වැදගත් දෙයක් තමයි ශාස්ත්‍රඥ වහන්සේ බුදුදහමේ ප්‍රශ්න කිරීම නිදහස් තියෙන පැහැදිලිවම. පැහැදිලිවම තියෙනවා ඒක. හැබැයි තමන් යම් කිසි ගුරුවරයෙක් විශ්වාස කරලා මාර්ගේ වඩනවා නම් එතකොට විශ්වාස කරනවා මේ ගුරුවරයා යම් හේතුකට තමයි මේ දේ කළේ. හැම වෙලේම අපි දැකලා තියෙනවා ඒක. මේ කරුණු දෙක හරි වැදගත්. අපිට තේරුම් ගන්න හරි වැදගත්. ඒ කියන්නේ පළවෙනි එක තමයි බුදුදහමේ ඕන තරම් ප්‍රශ්න අහන්න ඉඩහස් තියෙනවා. ඕන දෙයක් ප්‍රශ්න කරන්න පුළුවන්. අව්‍යාකෘත ප්‍රශ්න තියෙනවා, ඒව ඇහුවොත් උත්තර දෙන්න බෑ. නේද? ලෝකේ අන්තවත්ද, ලෝකේ අනන්තවත්ද, නේද? නිවනින් පස්සේ බුදුරන් වහන්සේලා වැඩ ඉන්නවද නැද්ද? ඒ වගේ ප්‍රශ්න වලට බුදුදහම උත්තර දෙන්නේ නැහැ. දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා කියන්නේ මොකද? ඒවට උත්තර දුන්නොත් අනවශ්‍ය දෘෂ්ටි හැදෙනවා මිනිසුන්ගේ මනසේ, අනවශ්‍ය සංකල්ප හැදෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ ඒවට උත්තර දුන්නේ. හැබැයි බුදුදහමේ උගන්වන ඕනෑම සංකල්පයක් ප්‍රශ්න කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය වගේ කියන හැටියට ධර්ම මාර්ගයේ වඩන කෙනෙක් තමන් යම් කිසි ගුරුවරයෙක් එක්ක නිවැරදිව ධර්ම මාර්ගයේ වඩනවා නම් ධර්ම මාර්ගයේ වර්ධනය කරන ගුරුවරයා වර්ධනය කරන වෙලාවේ ඒ ධර්මාර්ගයේ වඩන ගුරුවරයාගේ යම් ලක්ෂණ වේවා ඒවා විශ්වාස කරලා තමයි මාර්ගය අරන් යන්න ඕනේ ඉස්සරහට. ගුරුවරයා කියන්නේ තමන් ධර්මය හඳුනාගෙන ඊට පස්සේ තමන් බණ භාවනා කරන කෙනා නිතර නිතර ප්‍රශ්න කරන්න ගියොත් එතකොට එයාට තමන් කරන දේ ගැන විශ්වාසයක් නැතුව යනවා. ටික කාලයක් අධ්‍යයනය කරලා බලලා මේ ඒ ක්‍රමවේදය හරියන්නේ නැත්නම් වෙනස් කරනක වෙනම දෙයක්. හැබැයි කරන ක්‍රමවේදය ප්‍රශ්න කර කර ගියොත් ඒක ප්‍රශ්නයක්. ධර්ම කරුණු ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකෙන් අපි දැකලා තියෙනවා දැන් බුදුරන් වහන්සේ ගොඩක් කලකට සිනා පහල කරපු අවස්ථාවල ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ඇයි ස්වාමීනි ඔබ වහන්සේ සිනා පහල කරේ? හරි, එක්තරා අවස්ථාවක අපි කතාවක බුදුරන් වහන්සේ හැරිලා බලනවා, ආනන්ද ස්වාමීන් වහන්සේ හැරිලා බලනවා. ඒ හැරිලා බලපු වෙලාවේ බුදුරන් වහන්සේ අහනවා ආනන්ද මහරහතන්සේ, පස්සේ ඔබ වහන්සේ මන් දිහා මෙහෙම හැරිලා බැලුවා ඇයි? يعني බුදුවරු ඒ වගේ දේවල් කරන්නේ සකාරුණිකව නේද? සකාරුණිකව මොනවා හරි කාරණයක් සහිතව කරුණ රහිත බුදුරන් වහන්සේලා එහෙම නේද ඉන්නේ නැහැ. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේ කලේ ගෞරවයෙන් ඒතර නෙමෙයි වැඩිහිටි ශාස්ත්‍රලා, සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, යතුමන් වහන්සේලා නේද යම් තීරණයක් ගත්තොත්, යම් අදහසක් ප්‍රකාශ කරොත් හැම වෙලේම මේ සංඝ පිරිස උන්වහන්සේලා ගත්ත තීරණේ නිවැරදි කුමක් හෝ හේතුවක් බලපාන්න ඇති කියලා ඒක විශ්වාස කරන් තමයි කාරණා වලට බැසගන්නේ. ඒ නිසා බොහොම හොඳ පහසුවෙන් එතකොට ඒ සංඝ පිරිසට ඒ සමූහයට පහසුවෙන් පවතින්න පුළුවන්. ඒකයි හේතුව. මෙදී කරදර නැහැ නේ, මොකද අනවශ්‍ය ප්‍රශ්න කිරීම නැහැ නේ. ඊළඟට බුදුරන් වහන්සේ දැන් නිහඬ ඉන්නකොට ඉතින් මොකද උනේ? භික්ෂුන් වහන්සේලා දන්නවා මොකක් හරි හේතුවක් තමයි. එතන ඉස්සරහ හිටපු උපාසක කෙනෙක් ඇහුවා, බුදු ස්වාමීනි ඔබ වහන්සේ අවසරයි මේ ඇයි නිහඬ වෙන්නේ? ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා නේද, අද මේ 500ක් මහා සංඝරත්නය වැඩම කරලා තියෙනවා අලවුනුවරට, මහා විශාල සෙනඟක් ඇවිල්ලා දැන් මේ දානේ පූජා කරලා නේද එච්චර පින් කරගන්නවා. හැබැයි එක මිනිස්සෙක් හරකෙක් නිසා
බණහන්ඩ ඇවිල්ල නෑ. සෝවාන්ෙන්ට බන්න මාර්ගඵල බන්න පාපිද එක මනුස්සෙක් මේ හරකෙක් හොයන්න කියලා නේද? ධර්මය හොයාගන්න බැරිලු. ධර්මය හොයාගෙන යන තියෙන කාලේ හරක හොයාගෙන ගිහිල්ලා නේද? අද කාලෙත් එහෙමයි ඉන්නවා. හොයාගෙන යන තියෙන ධර්මය හොයාගෙන යන්නේ හරක. ඒ නිසා එහෙම හොයාගෙන ගිහිල්ලා නේ මේ මනුස්සයා ඉන්න නිසා මට දැන් නේද? අපි යා එනකන් ඉන්න ඕනේ. බුදුනස්ස දන්නවා දැන් ඒක එන බව නේද කිව්වා. මදක් ඉවසන්න කියලා ඉවසුවා. ඇත්තටම කිව්වගේ ටික වෙලාවක මේ මනුස්සය ආවා මෙතෙන්ට. බොහෝම මහන්සියෙන් ඇවිල්ලා ඉතින් කොමාරි දාඩිය පෙරාගෙන ඇවිල්ලා වාඩි වුණා. අන්න බුදුරණස්ස කතා කරා. කතා කරාම බුදුරණස්ස දන්නවා දැන් මොකද මේක හැම තැනම දුවලා දුවලා හරක අල්ල ගන්න ඇත්තේ ඇඟට අමාරුයි දැන් මෙයා. අම බඩගින්නේ කැම කාලා දෙන්නේ. කිව්වා ස්වාමීනි නෑ බඩගින්නේ සැහුවත් දාන ඉතුරු වෙච්ච දේවල් තියෙනවා. ඔව් කිව්වා. දස්සකෝ ගිහිල්ලා කැම කාලා එන්න කියලා. ඊදස් කැම කාලා මනුස්සයා ආහාර ටිකක් අරගෙන ආවිල්ලා වාඩි වුණා. ඊට පස්සේ තමයි බණ කිව්වේ. මම මේ කතාව කියන හේතුව ඔන්න ඔය කොටසේ කියන්නේ බුදුරන් වහන්සේ අපි හැමෝටම බඩගින්නේ බණ අහන්න එපා කියලා කතාවක්. ඔය කොටස තියෙන්නේ ඔන්න ඔය ධම්මපදයේ අටුවාව කියන කොටසේ ඔතන විතරමයි. එතන විග්‍රහ කරද්දිත් ඒ ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා මේ සිංහල පරිවර්තනයේ සඳහන් කරලා තියෙනවා මේ කොටස මෙන්න මේ සංකල්පය බුදුහාමුදුරුවෝ බඩගින්නේ බණ අහන්න එපා කියපු එක නැත්තම් මේ බුත්තානමෝදනා නවත්තලා කෙනෙක් කෙනකන් හිටියා කියන කාරණේ තියෙන්නේ මෙතන විතරමයි. ත්‍රිපිටකය හෝ වෙන තැනක නෑ කියන එක. මොකද මේ සංකල්පය සම්බන්ධයෙන් සමහරු විවිධ මත පළ කරන නිසා සමහර අය කියනවා ඒක එහෙම වෙන්න බෑ බුදුරන් වහන්සේ නේද බඩගින්න හිටියත් බණ අහුවොත් හරියට ඉන්ද්‍රිය සම්පත් වැඩ කරොත් සුදාගින්න අදාළ නැහැ යට ඊට වඩා බරපතල වේදනාවල් වල හිටපෝය පවා නිවන් දැකලා තියෙනවා කියන කතාව කියන නිසායි මේක කියන්නේ. සමහරට වෙන්න පුළුවන් දෙයක් තමයි ඒ මොහොතේ සාමාන්‍ය කෙනෙකුට අධික වේදනාවක් යටතේ වුණත් ඉන්ද්‍රිය සම්පත් ප්‍රබල කෙනෙකුට ධර්මය අහලා තේරුම් ගන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. දැන් අර පුද්ධිගත තිස්ස ස්වාමීන් වහන්සේ වගේ නේද? හැබැයි ඒ වුණාට මේ පුද්ගලයාට එහෙම බැරි වෙන්න ඇති. මේ පුද්ගලයා සමහරට තමන්ගේ මනස එක අරමුණක තියාගන්න බැරි වෙන්න ඇති. එයා බඩගිනි හිටියොත් ඒ නිසා වෙන්න පුළුවන් සමහරකට ආහාර ගන්න කිව්වේ. කෙසේ හෝ ඒ කතාව එතන තියෙනවා. ප්‍රධාන සංකල්පය ත්‍රිපිටකයේ තියෙනවා. ප්‍රධාන සංකල්පය මොකද? බුදුන් වහන්සේ මෙයාට ලස්සන බණක් කියනවා මේ බඩගින්න අරමුණු කරලා. ඒකයි මේ කතාවෙන් හේතුව. jigacchā paramā rogā. බඩගින්න නේද මේ කුසගිනි පිපාසය කියන එක ලොකු රෝගයක් කියලා කියනවා. ඒ රෝගේ හැමදාම හැදෙන රෝගයක් නේද? එක දවසක් අපිට බඩගින්න ඉන්න නේද? මේ සිල් ගත්තාම හරි අමාරුයි නේද අපි උපාසක මහත්තුරු උපාසකම්මලාව පැයලි වෙනකම් බඩගින්න තියන්න. එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ අපිට නේද? විකාල භෝජනය කරන්න එපා නේද? ආහාර නොගෙන ඉන්න පැය 24කුත් නෙමෙයි. අතරම අපිට අපි ආහාර නොගෙන ඉන්න කියලා කියන්නේ පැය 18ක් වගේ ආසන්න කාලයක් තවල් 12 ඉඳලා උදේ ඉර උදා වෙනකන් දැන් තව චුට්ට දවසකින් හෙට ඉඳලා එකේ ඉඳලා නේද උදේ එළි වෙනකන් උදේ අරුණ උදා වෙනකන් ඉතින් මේ කාල රාමුව ඇතුලේ පොඩි වෙලාවයි නේද පැය 18ක් වගේ කාලයක් ආහාර ගන්න නැතුව ඉන්න තියෙන්නේ. විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කරන්ඩ ආහාර ගන්න නැතුව ඉන්න ගියොත් මාසෙට එක දවසක් වගේ නේද ඒක සෞඛ්‍යයටත් බොහොම හොඳයි. මොකද කියන්නේ අනේ අර අසනීපේ මේ අසනීපේ අමාරුයි ඔක්කොම ප්‍රශ්න. හැබැයි වෛද්‍ය නිර්දේශයක් අනුව ශල්‍ය කර්මයකට පෙනී හිටින්න පැය 24ක් බඩගෙන ඉන්න කිව්වොත් ඉන්නවා. එතකොට ප්‍රශ්නමකුත් නැහැ. හිතර ඒ තියෙන්නේ මෙතන අපේ ශ්‍රද්ධාව පිහිටලා තියෙන විදිහ. ඒ ප්‍රතිපත්ති මාලාව පිළිබඳනේ. එතකොට මිනිස්සුන්ට ඉවසන්න අමාරු දෙයක් බඩගින්. මිනිස්සු ගොඩාක් කලකට බඩගින් ඉවස ගන්න බෑ. පිපාසය කොහොමත් ඉවසන්න බෑ. චිකච්ඡා කියලා බඩගින් පිපාසයද ඉවස ගන්න බෑ. එතකොට මේක රෝගයක් වගේ හැමදාම හැදෙන රෝගයක්. මේ රෝගයට පිළියම් වශයෙන් දෛනිකව මිනිස්සු ආහාර ගන්න නේද? ආහාර හොයන විශාල මහන්සියක් ගන්න. සත්තුත් එහෙමයි. ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම ආහාර හොයන්න තමයි ගොඩක් කලකට වියදම් වෙන්නේ. එතකොට මේ මිනිස්සයාට පෙන්නවා දැන් ඔය බඩගින්නේ හිටි මේ ආහාර හොයන්නේ දැන් මේ දුප්පත් කෙනා ඇත්තටම හරකව හොයන්න ගියාගේ ආදායම් මාර්ගෙන්නේ. එනිසා අනුන්ගේ හරක් බලාගන්න. එනිසා තමයි ඒක කරන්නේ. ඒ වගේ තත්වයක් යටතේ මේ පෙන්නවා බුදුරන් වහන්සේ මේ වගේ දුක් කරදරයක වැටලා ඉන්න කෙනෙක්, අසරණ කෙනෙක්. ඊටත් වඩා අසරණ භාවයට පත් වෙලා හිටියේ. දැන් මේ මනුස්සයා බඩගින්නෙත් හිටියේ. ඉතින් මේ තමයි නේද? චිකච්ඡා පරමා රෝග. මේක හොඳ උදාහරණයක් අපිට පෙන්නනවා. ඒ මූලික සංකල්පයේ බැලුවාම අපේ ජීවිතේ අපිට නේද? විවිධ කම් කටළු මේ විදිහට එල්ල වෙනවා. පරමාරෝගා කියලා කිව්වේ තියෙන අමාරුම දේ කියන අදහස. ඒ කියන්නේ යාට මනස ඒකාත්මිකව පවත්වන්න බැහැ. අධික බඩගෙන අධික පිපාසය ආවම මනස පවත්වන්නේ මනස හැම වෙලේම අර දුර්වලතාවයක ගැටි ගැටි ජීවත් වෙන නිසා අපේ ජීවිතේ ওই බඩගින පිපාසය වගේ නොයෙකුත්
බාධක අපිට තියෙනවා ධර්මයේ හැසිරෙනකොට. බඩගිනි පිපාස කියන්නේ යම් මට්ටමකට ඉවසන්න පුළුවන් දේවල්. සමහර රෝගාබාධ දෙනවා අපි ගොඩක් ලා ඉසිර දෙය හැදුනහම නේද? ගොඩක් ලා අපි භාවනා කරනවා කියන එකක් තමයි මේ ඉසිර දෙය හැදුනහම භාවනා කරන්න හරි අමාරුයි. මොකද ඔළුව තදින් ඇතුලේ කකියනෝ නේද? ඒ වගේ දේවල් අපහසුතා අපිට තියෙනවා. මේ කායික වශයෙන් බාහිර වශයෙන් අපහසුතා විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා මේ කරජ කාය තියෙන නිසා. ତර මේවා එක පැත්තකින් තියෙන අභියෝගයක් තමයි භාවනා කරන කෙනෙකුට මාර්ගය වඩන කෙනෙකුට මේ අසනීප රෝගාබාධ ආදී දේවල් ටික නේද යම් මට්ටමකට සමණයකට පත් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඒක භාවනාවට ධර්ම මාර්ගයට ධර්ම ප්‍රචාරය හැම එකටම අමාරු නේද? අපි හොඳටම අත්දැක්ක පහුගිය කාලේ මුළු ආරණ්‍යම සනාසෙලා ඔක්කොම අසනීපලා හිටියේ. ඉතින් අසනීප වුණාම ගොඩක් කටයුතු කාරණා අපිට කරන්න අමාරුයි. කායික වශයෙන් ශක්තිය නැති වෙනවා නේද? එතකොට ඒ විදිහට කෙනෙක්ගේ නිරෝගී භාවය කියන එක හරි වැදගත් වෙනවා. ඉතින් මේ අස්ථාවරත්වය ගැන හිතලා දුක් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. එහෙම නැති අවස්ථාවක් උපරිමෙන් ප්‍රයෝජනෙට ගන්නවා කියන එක. ඒ කියන්නේ දැන් අසනීපයක් නැති වෙනත් අපහසුතාවයක් නැති වෙලාවක් එයා නාස්ති කරන්නේ නැතුව උපරිමෙන් ප්‍රයෝජනෙට ගන්නවා ධර්මයේ හැසිරෙන. ඒකයි කියන්නේ. යම් වූ ක්‍රමයකට ඒවා යටපත් කරන්න පුළුවන් නම් යටපත් කරනවා. අර ඔයගලන්ට මතකද දන්නේ සම්පජඤ්ඤ කතාව කතා කරනකොට අපි සප්පාය සම්පජඤ්ඤ සාත්තක සම්පජඤ්ඤ වගේ කතා කරානේ. සම්පජන්න කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා භාවිතා කරන නුවණට සම්පජන්න කියලා කියනවා. එතකොට කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා භාවිතා කරන නුවණ භාවිතා කරනකොට හිතාමතා අසනීප වෙන්න බලපවත්වන්නා වූ දේවල් නොකර සිටීමත් භාවනා කරන කෙනෙකුට මාර්ගය වඩන කෙනෙකුට වැදගත් වෙනවා. කියන අපි දුන්නේ යම් ආහාරයක් ගත්තොත් එයා දන්නවා මේක කෑවොත් නම් මට අසනීප වෙනවා. දැනදෙන එක කනවා කමන්නේ මම මේක රහට කැමති අසනීපුණත් කමන්නේ කනවා. ඒතර එයාත් කල්පනා කරනවා නෑ මම අසනීපුණොත් මට බණ භාවනා කරන්න වෙලා නැති වෙනවා. අසනීපුණොත් මට ධර්මය අහන්න දෙන්න වෙලා නැති වෙනවා. එයා ධර්මයේ පැත්තෙන් කල්පනා කරලා තමන්ගේ හිත බලෙන් නේද තමන්ගේ කය බලෙන් ගිලන් භාවයට පත්වන දේවල් කරන්නේ නෑ. තමන්ගේ කයට බලෙන් අපහසුතාවයට පත්වන දේවල් එයා කරන්නේ නෑ. ඒතර ඒක හරි වැදගත් තමන්ගේ ජීවන රටාව පවත්වන එක. ඉතින් ඒ හින්දා මේ කාරණේ පිටිපස්සේ තියෙනවා බුදුදහමේ තියෙන එක්තරා වැදගත් සංකල්පකේ තමයි අපේ ජීවන තත්ත්වය අපි යහපත්ව පවත්වන්නට ඕනේ. ආහාර වේවා නිින්ද වේවා නේද බෙහෙත් හේත් වේවා ඇවතුම් පැවතුම් ආකල්ප හැම එකක්ම බලපානවා අපේ මූලික භවනා පුහුණුවට ධර්මාර්ගයේ වර්ධනයට නේද බණ අහනකට බණ මතක තියෙන එකට කුසල් වර්ධන එකට මූලික වශයෙන් ගුණාංග වර්ධනය කරනකොට නේද අපි දැන් නේද සීලේ වගේ වීරිය වගේ මේ සිත එකඟ භාවය සමාධිය වගේ ගුණාංග වර්ධනකට අනිවාර්යෙන් මේ කායික ස්ථාවරත්වය ඕනේ. කර්මය වැදගත් කාරණයක්. ඒ නිසා පළවෙනි සංකල්පයේ පෙන්නන්නේ කායික ස්ථාවරත්වය තියාගන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්න ඕනේ. ඒක නම් අමුතුවෙන් ඔයගලට මම උපදෙස් දෙන්න ඕනේ නැහැ. මොකද ඔයගලන්ට ඕනතරම් වෛද්‍ය උපදෙස් තියෙනවා කොහොමද තමන්ගේ කය නිරෝගීව පවත්වාගෙන ඉන්නේ හිත වර්ධනය කරන්න අවශ්‍ය වෙන විදිහට. ඊළඟට සංඛාර පරමා දුක්ඛ. ඒකනම් නේද විශාල වශයෙන් බලපාන කාරණය. මොකද්ද ඒ? අපි ගොඩාක් වෙලාවට හිත දුකටපත් කරගන්නේ, වේදනාවටපත් කරගන්නේ, අපහසුතාවයටපත් වෙන්නේ අප විසින් සකස් කරගත්තා වූ සංස්කාර ගොඩක් නිසා. ලෝකේ තියෙන දේවල් නිසා නෙමෙයි. ඒතර මේ දුක කියන කාරණේ මේ මෙතන කතා කරන්නේ විපරිණාම දුක්ඛ විතරක් නෙමෙයි. මේ කතා කරන්නේ අපිට දුක්ඛ වේදනා වශයෙන් හටගන්න. දැන් කෙනෙක් නොකා නොබී හිටියාම ඇති වෙන අපහසුතාවේ රෝගී තත්ත්වය වගේ එක දුකක්නේ. අපහසුතාවයක් එකකට එන්න. ඒ වගේ තමයි කෙනෙක් සංස්කාරෙම නැත්තම් නේද චේතනා පහළ කරලා අදහස් ඇති කරගෙන ඔළුවේ එක එක වැටහීම් වලට ගියාම මොකද වෙන්නේ? වැටහීම් හරහා දුකටපත් වෙනවා, කනගාටුටපත් වෙනවා නේද? එතකොට එයා ඒ වැටහීම් වැරදි වැටහීම් වෙන්න පුළුවන්. එතරම් දැන් බොහෝ විට බුදුදහම මේක ලස්සනට විග්‍රහ කරනවා. දැන් විදර්ශනා නුවණින් කෙනෙක් බැලුවොත් එහෙම අපිට තියෙන සංස්කාර දිහා ඔක්කොම වැරදි වැටීම් තමයි. විදර්ශනා පැත්තෙන් බැලුවොත් ඔය දකින හැම එකම වැරදි වැටීමක්. උදාහරණයකට අපිට පේන රූපයක් පවා ඇත්තටම තියෙන්නේ එහෙමද කියලාවත් අපි ඇත්තටම දන්නේ නැහැ. මොකද හේතුව මේ අපිට ඇහි වර්ණ ධාතුව කියලා කියන අපේකට මේ රූප පේන එකට. ඒකට මේ හැඩතල ටිකක් පේනවා. මේ හැඩතල වලට හොඳ නරක කියලා දාගෙන තියෙන්නේ අපි. පාට වලට හොඳ නරක කියලා හදාගෙන තියෙන්නේ අපි. ඉතින් මේ හැඩතල වර්ණ මේ දේවල් දිහා බලාගෙන අපි යම් යම් සංකල්ප හදනවා. ඊට පස්සේ අපි මේවා දැකලා හිත සතුටටපත් කරගන්නවා, හිත රිදව ගන්නවා නේද? මං හිතන්නේ බහුතරයක් වචන වලින් හිත රිදව ගන්නවා. මේක අපිට ගොඩාක් තියෙනවා.
වචනවල තියෙන විදර්ශනා පැත්ත බැලුවොත් අපිට පේනවා වචන කියලා කියන්නේ ශබ්ද ටිකක්. භාෂාවක ශබ්ද ටිකක්. ඒතකොට අපි ඒ ශබ්ද ටික අපි අර්ථ දීලා තියෙනවා අපේ භාෂාවට. නොතේරෙන භාෂාවකින් දොස් කිව්වොත් තේරෙනවද? නැහැ. දොස් කියනකොට තියෙනවනේ යම් හඬ උස් පහත් වීමක්. අපි හිතමුකෝ යම් භාෂාවක තියෙනවා ඒ උස්සනින් කතා කරලා නෙමෙයි දොස් කියන්නේ, ආදරණීය විදිහට දොස් කියන්නේ. ඒතර අපිට නොතේරෙන භාෂාවකින් ආදරණීය විදිහට කතා කරොත් දැන් අපි ගොඩක් කලකට මෙහෙ කරන වැඩක් නේද? ඉතින් ඔය සිංහල නොදන්න අයට නේද නරක විදිහට කතා කරනවානේ සිංහලෙන් ආදරණීය විදිහට නේද? එහෙම කතා කරලා තියෙන නේද? ඒතර ඒ මිනිස්සුන් හිතන්නේ අපි නේද සිංහලෙන් කතා කරනවා හොඳ දෙයක් කියලා. ඒ මිනිස්සු භාෂාව දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන් දන්නේ අපි පාවිච්චි කරලා තියෙන වචන මොනවද කියලා. අන්න ඒ වගේ තමයි අපිටත් ඒ ටිකම වෙනවා ඇති. අපි දන්නේ නැහැ අපිටත් ඒ ටිකම වෙනවා ඇති. එතකොට ඒ නිසා මේක හරි වැදගත් කාරණයක් අපිට විශේෂයෙන්ම අපේ හිත රිදෙනකොට, හිතට විශේෂයෙන්ම දුක් කනස්සල්ල ආදීනකොට, ඒ හිතටෙන දුක්ක හිතටෙන කනස්සල්ලට ප්‍රධාන හේතුව තමයි අපි එන සංකල්පේ වටහා ගන්න විදිහ. එක එක දෙයක් තමයි ඇත්තටම අදහස, يعني අදහස් දෙවිධයකට ඔක වෙනවා. එකක් තමයි ඇත්තටම ගන්න අදහස වැරදි වැටහීම. يعني කෙනෙක් කියන්නේ එක දෙයක් අපිට ඇහෙන්නේ වෙන විදිහකට. සමහර වෙලාවට ඇත්තටම යා අපිට දොස් කියනවා, ඇත්තටම ඒක නා අපිට අපහාස කරනවා, හිංසා කරනවා. හැබැයි එතකොට ඉතින් අර වචන සංකල්පය. එතකොට ඉතින් අපි භාෂාව පරිවර්තනය කරලා ගන්න විදිහ. يعني දැන් ඔය නිතර කියන උදාහරණයක් තියෙනවා නේද? කෙනෙක් බූරුවක් කියලා බැන්නොත් එහෙම ඒ වචනේ අපි තමයි බුරුවා කියන වචනේ නරකයි කියලා හදාගෙන තියෙන්නේ. බුරුවා කියන සතා අපිට කිසි වැරද්දක් කළා නැහැ නේද? අහිංසක සතෙක් කාලා බිල නිදහස ජීවත් වෙන නේද? මිනිසුන් උදව්වත් කරනවා. ඉතින් එතකොට අපි හදාගෙන ඉඳලා මේ සතා මෝඩයි, මේ සතා මෙහෙමයි කියලා අපි තමයි ඔළුවේ ඊට අදාළ කරන සංකල්පයක් හදාගෙන තියෙන්නේ. යම්කිසි රටක යම්කිසි සම්ප්‍රදායක සංස්කෘතියක දේවත්වයෙන් සැලකුවා කියනක බුරුවා. එහෙම වුණොත් නේද? දැන් උදාහරණ අපි හොඳම උදාහරණ ලංකාවේ අපි නේද? අපිට ලොකු සේවයක් කරන නේද මේ කිරි නිෂ්පාදනයට උදව් කරනවා නේද, අනිකුත් ගොවිතැන් බත් වලට උදව් කරන ගවයා වගේ සතෙකුට බොහොම නරක විදිහට අපි ඉන්දියාවේ එයා දෙවියෙක් වගේ සලකනවා නේද. බුදුරන් වහන්සේගේ නම පව නේද ගෝතම කියන නම. ඒ කියන්නේ උතුම් වූ ගව කුලය කියන අදහස තමයි ගෝතම කියලා කියන්නේ. ඒක ඉන්දියාවේ ගොඩක් ඉහළ ඒ කාලේ පිළිගත්තට ශාක්‍ය වංශයේ ඉහළම පවුල, ඒගොල්ලන්ගේ හිටපු ඉහළම පරම්පරාව. ඒ වගේ ඉහළ මට්ටමේ ගරුත්වයක් තිබ්බා. බුදුරණවහන්සේ දේශනා බුදුරණවහන්සේ නමක් කියන්නේ පුරිසාසබ කියලා. ආශබ ආසබ කියලා කියන්නේ ඔකේ ඉන්නවා ගවයන්ගේ අතරෙ ගව නායකයෝ වගේ ශක්ති ප්‍රමාණය සහ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අනුව ඒ ලොකු ගව රැලක නායකයෝ නම් කරනවා. ඒක ඉන්නවා වෘෂබ කියලා. ඊට පස්සේ ඉන්නවා නිසබ. එහෙම විවිධ මට්ටම්වල ගවයෝ ඉන්නවා. ඒක ඉන්නේ ඉහළ මට්ටමේ ගවයා තමයි ආසබ කියලා කියන්නේ. එතකොට බුදුරණන්සර පුරිසාසබ කියලා කියනවා. එතකොට ඒ සම්ප්‍රදාය හැටියට ගවය කියන සතා ගරු කටයුතු සතෙක්, හොඳ සතෙක් නේද? කවුරු හරි කෙනෙක් හඳුනාගත්තොත් ගවයෙක් කියලා එයා එක ගරු කටයුතු විදිහට හඳුනනවා. කවුරු එක කිව්වොත් ඒක ප්‍රශංසාක්ෂයෙන් පිළිගත්තා ඒක. එතකොට දැන් මේ සතා පිළිබඳව අදහස මේක හැමෝ තැනටම අදාළයි නේද? අපි තමයි ඉස්සෙල්ලාම ඔළුවේ දාගෙන තියෙන්නේ මේ නරක දෙයක්. එතන අපිට හිතරේ දෙන පළවෙනිම හේතුව අනිත් කෙනාගේ තරහට වඩා අපේ හිතේ තියෙන සංකල්ප සංස්කාරය. අපි චේතනාවක් පහළ කරලා තියෙනවා මේ සංස්කාරයක් එක්ක. මේ වචනේ කියලා මට බැන්නොත් නම් මේක මට මහ විශාල අපහාසයක්. අපි තමයි හදාගන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් අපිට මේ නේද සිංහය කියලා කියනවා. අපිට හරි කැමති සිංහය කියලා වචනය ඇහුණා මාව සිංහය වගේ කියලා කිව්වා. හැබැයි ඔය දෙන්නම තිරිසන් සත්තු. දෙන්නම තිරිසන් අපායේ ජීවත් වෙන්නේ. එතකොට අපි එහෙම කල්පනා කරොත් සත්තු දෙන්නගේ නම කියන එක අපිට අපායේ ඉන්න සතෙක් නමක් කියලා කතා කරනවා කියලා අපිට හිත රිදව ගන්නත් පුළුවන්. සත්තු දෙන්නගේම ಗುಣපැති තියෙනවා. ඒ හොඳ ගුණාංග දිහා බැලලා සත්තු දෙන්නටම නේද හොඳයි මේ සත්තු දෙන්නම යහපත්. සත්තු දෙන්නෙක් එක සතෙක් නායකත්වයේ දරනවා, අනිත් සතා නේද පරොසුලනෝ. ඒක ගුණාංග ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ අපේ සංකල්පයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයගලන්ට ඔය දන්නවනේ සමහර සම්ප්‍රදායවල චීන සම්ප්‍රදාය එහෙම තියෙනවා. ඒ තමන් උපන් අවුරුද්ද අනුව සතෙක් ඉන්නවා. ඒ සතා හැම සතෙකුටම ගුණයක් තියෙනවා. දැන් මීයා ඉන්නවා, ඊට පස්සේ ඌරා ඉන්නවා සතෙක් විදිහට. සමහරුන්ගේ උපන් අවුරුද්ද අනුව එයාගේ ලග්න වගේ දෙනවා. එයාගේ සතා තමයි නේද ඌරා. සමහරු ඒක බොහොම ගෞරවයෙන් කියනවා. මං මේ සතා මේ මගේ අවුරුද්ද මේ සතානේ. ඒ සතා මෙන්න මේ ගුණ තියෙනවනේ කියලා ඔළුවට දාගත්ත සංකල්පය. එයාට කවුරු හරි ඌරා කියලා කිව්වට තරහ යන්නේ නැහැ. මොකද හේතුව එයාගේ ඔළුවේ තියෙන අර සංකල්පය. අන්න ඒ වගේ
අපේ සංකල්පය තමයි මෙතන දැන් තියෙන ප්‍රශ්න. ඒතර දැන් කවුරු කෙනෙක් අපිට දොස් කිව්වොත් එහෙම අපිට තරහ යන ප්‍රධාන හේතුව එයාගේ මේ ඒ කියන වෙලාවේ තිබ්බ මූණේ සහ අතේ පයේ තිබ්බ හැසිරීම, හඬේ තිබ්බ උස් පහත් වීම සහ වචන අපි තේරුම් ගත්ත විදිහ. දැන් මේ තුනම අපි හදාගත්ත අපි විසින් නිර්මාණය කරපු සංකල්පයක ප්‍රතිඵලයක්. කවුරු හරි කෙනෙක් විදර්ශනා කරලා මේවා ධාතු විදිහට බලන්න පටන් ගත්තොත් ඒ කෙනාට ඒස් ප්‍රශ්නේ. කවුරු හරි කෙනෙක් හොඳට විදර්ශනා වඩලා එයා මේවා ධාතු විදිහට දකිනවා, සතර මහා ධාතු විශ්ව වශයෙන් දකිනවා. එතකොට එයා දකිනවා මේ ශබ්දය, මේක මේ මිනිස්සෙගේ කයේ නේද පෙනහලු සහ උගුරේ තියෙන ස්වරතන්ත්‍ර කියන වායු ධාතු සහ පඨවි ධාතු ගැටලා හදිච්ච ශබ්දයක්. මේක වායු වායු ධාතු ගැටීමෙන් තමයි මගේ ළඟට ආවේ. ඒ වායු ධාතු කණේ වැටලා මගේ කණේ තියෙන නේද මේ පඨවි ධාතු ගැටලා මේ ශබ්දෙ මට ඇහෙන්නේ. එතකොට මේ ධාතු කියන ඒවා අනිත්‍ය වෙලා යන දේවල් ටිකක්. මගේ කනට ඇහිච්ච මේ කනට වැටිච්ච වචන ටික ඇවිල්ලා මම තමයි සංකල්පයක් දියුණු කරලා ඒ සංකල්පයෙන් මම තමයි ඒක දරාගත්තේ. මම තමයි ඒක මේ විදිහට තේරුම් ගත්තේ. ඒකත් වැරදි. ඉතින් මේ ගන්න හැම සංකල්පයක් මේ අදහසක්ම නේද? නිවැරදි එහෙම නැත්නම් ඒ හරිම අදහසක් සහිත සංකල්පයක් නෙමෙයි මේ මම හදාගත්ත එකක් කියලා ගත්තොත් අන්න ඒ මොන ඕන විදිහට විදර්ශනා කරන්න පුළුවන්. ඒ කරන විදර්ශනාවකින් එයාට පේනවා මේ දේවල් නේද මගේ හිතේ මම සකස් කරගත්ත කරුණු කාරණා ටිකක්. මේක ඇත්තටම නේද මට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. මම හදාගත්ත ප්‍රශ්නයක්. මේක අපිට යොදන්න පුළුවන් මේ සංකල්පය හැම තැනටම. එක තැනක් නෙමෙයි හැම තැනටම මේ සංකල්පය යොදන්න පුළුවන්. ඉස්සරහා පොටු තියෙනවා. ඔව් ඉස්සරහා පොටු තියෙනවා. මේ ඉස්සරහා මේ බබාලා ඉන්න තැන ඉස්සරහා වඩින්න පුළුවන්. එතකොට හැම සංකල්පයක් අපිට යොදා ගන්න හිතා ගන්න පුළුවන්. අපිට තේරෙනවා මෙන්න මේ විදිහට තමයි නේද? එතකොට මේ දේවල් හොඳට බෙදලා කරලා බලන්න පුළුවන් නේද? කොයි විදිහටද මනසට අපිට මේක බලපාන? මොන වගේද මනසට මේක බලපාන්නේ කියලා. මේ මට්ටමේ කෙනෙක් තමන්ගේ හිත පැවැත්වුවොත් හිතනවාද යාට එතකොට නේද? මේක ඉතින් දැන් ප්‍රායෝගිකව ලේසි කරන්නේ නේ. දැන් මේ තමයි ඇයි මම මේක විස්තර කරන්නේ? මේ තමයි රහතන් වහන්සේ නමක් හිත පවත්වන විදිහ. රහතන් වහන්සේ තරහ යන්නේ තියෙන නිසා උන්වහන්සේ තේරුම් ගන්න තියෙනවා හැම දෙයක්ම සිද්ධ වෙන ආකාරය. ඒක වැඩක් නෑ. උන්වහන්සේ තේරුම් ගන්න වැඩක් නෑ. මේකට තරහෙන් තේරෙන්නේ මේ වචන ටිකක්, මේ ශබ්ද ටිකක්. කවුරු ක්‍රියාකාරකමක් කරොත් මේ ක්‍රියාකාරකමක්. කොච්චර දුරට යනවද කියන්නේ ඒක අපිට කරන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නේද? ඔබට කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. රහතන් වහන්සේ නමකට කවුරු හරි පහර දීලා ජීවිතෙන් තොර කරත් රහතන් වහන්සේ නෙමෙයි ඒකට කලබල වෙලා දුක් වෙලා වැළපෙන්නේ. සරුත් මුගලන් මහ රහතන් වහන්සේ කතා බලන්නකෝනේ. රහතන් වහන්සේලා කොච්චර දුරට මේක වුණ කරනවද කියන කෙනෙක් උනාසගේ අවබෝධඥානය කියලා කියන්නේ රහතන් වහන්සේ නමගේ ජීවිතේ තොර කරා නේද? රහතන් වහන්සේ නමකට ඒ වගේ බරපතල ගණේ අනතුරකට ලක්ුණත් උන්වහන්සේලා නෙමෙයි නේද ඒකට අදාළව ප්‍රතික්‍රියා දක්වන්නේ. බොහෝම මධ්‍යස්ථ සිතින් යුක්තව ඒ දිහා බලන්. ඒතර මේ පැහැදිලි වෙතකොට අපි බොහෝ දෙනෙක් දුක් විඳින ප්‍රධානම හේතුව අපේ තුල සකස් කරගෙන තියෙන සංස්කාර. ඉතින් මේක මේ බණට කිව්වට ඕක ක්‍රියාත්මක කරන්න නැහැ කියන එක හොඳටම දන්නවා. මේ යනකොට වචනයක් වැරදුනොත් ඔකට හිත රිදව ගන්න. ඒ නිසා නේද? අඩුම තරමේ කීප විටක් හරි අහලා මතක තියාගන්න නේද? අපේ කයට රෝගාබාධ හැදිලා යම් යම් පීඩා වෙලා අපහසුතාවයටපත් වෙලා රෝගපත්ත්වයටපත් වෙනවා වගේ හිත රෝගී භාවයටපත් වෙන මේ සංස්කාර ටික නිසා අපි හදාගත්ත සංකල්ප. මේවා ගැන කතා කරන්න ගියොත් පෑයම කතා කර හැකි විවිධ සංකල්ප වෙනවා. ඉතින් ඒක විශාල ඕගලන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හැම තැනකම මොනම හෝ සිද්ධාන්තයක් මත කරොත් ඒ සිද්ධාන්තය තුල පවතින වූ සංකල්ප විශ්ලේෂණය කරලා අපිට හිත එක අරමුණක තියාගන්න පුළුවන්. ඊළඟට ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා නේද මේ දේවල් නේද? මේ දේවල් කෙනෙක් දැනගත්තොත් ඒතං ඤත්වා කෙනෙක් දැනගන්නවා. දැන් ඔන්න ඕක තමයි අපි කරන දේ. පළවෙනි දේ තමයි අපිට ලෙඩ වෙන එක නවත්තන්න බෑ. අපිට බඩගිනින එක නවත්තන්නත් බෑ නේද? විද්‍යාත්මකව මම දන්නේ අද කාලේ හොයාගෙන දෙනවා කියලා දැනට ස්වභාවික මට්ටමේ බෑ. ප්‍රධාන වශයෙන් කයට වෙන ස්වභාවික සංසිද්ධීන් අපිට ලකුවට වළක්වන්න පාලනය කරන්න බෑ. යම් මට්ටමකට පුළුවන් ඇති මේ පෙහෙත් හරහා, නමුත් ලකුව ප්‍රමාණයකට ඔක බෑ. සදාකාලිකව පාලනය අපේ අපිට ගන්න බෑ.
මනසත් එහෙමයි. මනසත් යම් යම් උපක්‍රම හරහා යම් මට්ටමකට පාලනය කරන්න පුළුවන්. හැබැයි සදාකාලිකව මේ සංස්කාරයන්ගේ පැවැත්මට අතට ගන්න බෑ. එතකොට පළවෙනි එක මේක දැනගන්න ඕනේ. මේක අපෙන් පාලනයෙන් තොර දෙයක්. ඒතර අපෙන් වචනයක් කියවෙන්නේ. අපි යම් දෙයක් කරන්නේ. අන්න තවත් කෙනෙක් වගේ අපිත් තියෙන අවිද්‍යාව පදනම් කරගෙන අපිත් දන්නේ නැහැ අපි කියන්නේ මොනවද අපි කරන්නේ මොනවද කියලා. ඒ නිසා අපිත් ඒ වගේම වැරදි අතපසු වෙනවා. මේ හැම දෙයක්ම අර දිනු කරන සංස්කාරයත් එක්ක තමයි එන්නේ. ඒකනේ එකම දේ පුරුදු කරාම වැඩිපුර අපිට ඒක සිද්ධ වෙන්නේ. උදාහරණයකට නිතර නිතර නරක වචන කියලා පුරුදු කරනකොට නිතැති මේක එනවා. නිතර නිතර සැර කරලා පුරුදු කරන නිතැති මේක එනවා. නිතර නිතර යහපත් වචන කතා කරන නිතැති මේක එනවා. ඊළඟට ආභාෂයෙන් එන්නෙත් ඒකනේ. දැන් අර නේද මතක ඇති අර කුරුල්ලෝ දෙන්නාගේ කතාව නේද, සත්‍ය කුඹ ජාතකේ. ආභාෂය නිසා කතාබහ වෙනස් වුණා. ඒ වගේ කල්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරන කෙනාට සංකල්ප ආකල්ප පහළ වෙන්නෙත් හොඳේම. පාප මිත්‍ර ඇසුරු කරන කෙනාට සංකල්ප ආකල්ප පහළ වෙන්නෙත් නරකේ නේද. ඒ කියන්නේ දැන් පාප මිත්‍ර ඇසුරු කරන කෙනාට මොන හරි දුකක් කරදරයක් ප්‍රශ්නයක් වුණාම යන් අඩියක් ගහමු කියලා තමයි කතාව ඔළුවට එන්නේ. කල්‍යාණ මිත්‍ර ඇසුරු කරන කෙනාට ප්‍රශ්නයක් කරදරයක් වුණාම අපි පොඩ්ඩක් යන් එක්කෝ නේද කොහරි මේ බණ භාවනාවක් මොක් කර කරමු නැත්නම් මේකට පොඩ්ඩක් කතා කරමු කියලා ඊට වඩා බුද්ධිමත් විදිහට තමයි ඒ සම්බන්ධයෙන් අපි විශ්ලේෂණය කරන්නේ. ඒතරේ ආభాෂය. හිතරේන ආభాෂකේ. ඒතර කෙනෙකුට කරදරයක් බාධකයක් වෙච්ච වෙලාවට ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා හරි හරිම මේ අරණි සේනාසන වලට පන්සල් වලට ස්වාමීන් වහන්සේලා හොයාගෙන එනවා තමන්ට මානසික වශයෙන් යම් ආකාරයකට ප්‍රශ්නයක් කරදරයක් වෙච්ච වෙලාවට. එහෙම හොයාගෙන ඉන්න මිනිස්සුෙකුට හිතෙන්නේ පුදුමාකාර පිනකට. වෙනත් අනිකුත් දේවල් නොකර දුසිරිත වලට යන්නේ නැතුව නරක දේවල් නොකර ධර්මයේ පිලිසරණ හොයන්න හිතනවා කියලා කියන්නේ විශාල යහපතක්. විශාල යහපතක්. මොකද ඒක සංසාරික වශයෙන් එයාට යහපත පිණිසම හිතනවා. සංසාර පුරා එයා තමන්ට දුකක් කරදරයක් වෙච්ච වෙලාවට ධර්මයෙන් පිලිසරණ හොයන්න පටන් ගන්නවා. ඒකත් අර සංස්කාර ගොඩේම තමයි තියෙන්නේ. මොකද එයා හිතන විදිහ එක කල්‍යාණ මිත්‍ර වැදගත් වෙන්නේ. අපි හිතන විදිහ වෙනස් වෙනවා අපි ඇසුරු කරන අයත් එක්ක. වැරදි කෙනා ඇසුරු කරොත් වැරදි විදිහට හිතන්නේ. මේක අපි හොඳටම දකිනවා දරුවන්. ඒගොල්ලන්ගේ ආභාෂය ඒගොල්ලන් ඇසුරු කරන අයත් එක්ක ලොකු වෙනසක් කෙනෙක් ඇසුරෙන් ලොකු වෙනසකට පත් කරන්න පුළුවන්. ඒක මත අපි කරන්නේ හොඳ පැත්තට කල්‍යාණ මිත්‍රව ඇසුරු කරලා යහපත් පුරුදු කරලා යහපත් සංකල්ප මතු කරලා යහපත් පැත්තට යවන එක. ඒකරයා නිතැතින් තමන් තනියෙන් තීරණ ගන්න යහපත් ඒවා. අපිට යම් කෙනෙක් ගැන යම් කෙනෙක් යම් කාලයක් හරියට පුරුණා අපි දන්නවා. දැන් අපි හිතමුකෝ අපි මිත්‍රයෙක් ඉන්නවා පන්සල් පද රකින්න. අපි දන්නවා මේ කෙනා මොන ප්‍රශ්නයක් වුණත් සතෙක් නම් මරන්නේ නැතිලු. ඒ විශ්වාසය අපිට ඇති වෙනවා ඉන්නකොට. අපි දන්නවා අපි කියන උනේ සමහර නෑ මොනවා වුණත් එයා නම් සතෙක් මරුවා වෙන්න බෑ. මොන ප්‍රශ්න වුණත් මෙයා නම් බොරුවක් කියවා වෙන්න බෑ. මොන ප්‍රශ්න වුණත් මේ කෙනා නම් නේද හොරකම් කරා වෙන්න බෑ. අපිට විශ්වාසයක් තියෙනවා අපේ කල්‍යාණ මිත්‍රයෝ ගැන. ඒ විශ්වාසය එන්නේ කොහොමද? ආන්න අර නේද ආභාෂය හරහා එයා දිනු කරන සංස්කාරات එක්ක නේද අපිට අපි ගැනත් ඇසුරු කරන කෙනෙක් ගැන හොඳ විශ්වාසයක් නැති නිසා ඒ දුක් පීඩාවල් වලට හොඳ විසඳුමක් තමයි තමන්ගේ මානසික ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න එක. පළවෙනි එක තමයි කියනවා මේක තේරුම් ගන්න වෙනවා. කයේ ස්වභාවයත් මානසික ස්වභාවයත් අපිට තේරුම් ගන්න වෙනවා. මේ තමයි කයේ ස්වභාවය. මේ කය දවසින් දවස දුර්වල වෙනවා, වයසට යනවා, ජරා ව්‍යාධියට පත් වෙමින් යන්නේ මේ කය. දවසින් දවස ඊළඟට මේ කයේ ස්වභාවය අනුව බැලුවහම කය විශේෂයෙන් මනසත් එක්ක බලපානවා නේද? මනස දවසින් දවස ඒ ඒ අරමුණුත් එක්ක වෙනස් වෙනවා. අඩුම තරමේ කෙනෙකුට මේක තේරුම් ගන්න ඉන්න පුළුවන් නම් එතරම් විශාල විසඳුමක්, විශාල සතුටක් යාට ඒ හරහා තියෙනවා. ඊළඟට මේක නවත්තන්න ක්‍රමයකුත් තියෙනවා. දැන් මේකේ අදියර දෙකක්. පළවෙනි අදියර තමයි යම් කිසි කෙනෙක් නේද? ඔගලන් හිතන්නේ මේ කරුණු දෙකෙන් කය දුකට වේදනාවට පත් වෙනවා. මනස දුකට වේදනාවට පත් වෙනවා නේද? මේ දෙකෙන් ඉස්සෙල් නවත්තන්න පුළුවන් දුක් වේදනාවට පත් වීම ඉස්සෙල් නවත්තන්න පුළුවන් කයද මනසද? මනස. රහතන් වහන්සේලාටත් කයේ වේදනාවල් නේද? උන්වහන්සේලා වේදනාවෙන් ගැටෙන්නේ නැහැ. වේදනාවෙන් පීඩාවට පත් වෙන්නේ. හැබැයි රහතන් වහන්සේලාටත් වේදනාව නවත්තන්න බැහැ. ඒක එනවා. බොජ්ජංග සූත්‍ර වල පාවනේ කච්චිබන්තේ කමනියන් කච්චි යාපනියන් කියලා අහනෝනේ කොහොමද ඔබ වහන්සේට දැන් අවසනීප කොහොමද කියලා මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මොකද්ද මුගලන් මහරහතන් දේශනා කරන්නේ නේද මේ නමේ බන්තේ කමනියන් යාපනිය බාල්හාමේ දුක්ඛ වේදනා මේ ස්වාමීනි එහෙම මේ ලොකු අඩුවක් නෑ වේදනාවයි හරි නේද අපහසුයි
ගැටින් නෑ උන්වහන්සේල දැන් සාමාන්‍ය කෙනෙක් වගේ මේද අසනීපයි කියලා ගැටීමක් නෑ. ඒ වේදනාවත්ක ගැටෙන්නේ නෑ. හැබැයි වේදනාව දැනෙනවා. නේද? වේදනාව තියෙනවා. අර බුදුරන් වහන්සේගේ සූත්‍රයක්වත් නේද? සක්කලික සූත්‍රයේ බුදුරන් වහන්සේගේ පාදයේ ආබාධය වෙච්ච වෙලාවෙනේ. දිව්‍ය රූප වලගෙන බුදුරන් වහන්සේ මේ හා සමාන වේදනාවක් කොහොමද දරාගෙන ඉන්නේ කියලා. දේවදත්ත අර ගල පෙරලපු වෙලාවේ ගල්පතුරු කැල්ලක් ඇවිල්ලා බුදුරන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදිනවනේ. දැන් අපි අහලා තිබ්බේ මම පුංචි කාලේ හොඳ නැහැ. ඔයගලන් කොහොමද? මම පුංචි කාලේ අහලා තිබ්බේ බුදුරන් වහන්සේගේ ශ්‍රීපතුලේ මහපටැංගිල්ලේ කොනේ පොඩි ප්‍රමාණ පොඩි ගල්පතුරක් ඇදලා පොඩි තුවාලයක් වුණා කියලා. හැබැයි සකලක සූත්‍රයේ කියන හැටියට පොරව පහරක් වගේ ලොකු ප්‍රමාණයක ගල්පතුරක් ඇවිල්ලා පොරව පහරක් වගේ ලොකු තුවාලයක් නේද මේ යටිපතුලට පොඩ්ඩක් ඉහලින් පාදයේ පහළ කොටසේ තිබ්බා කියලා. එතකොට පහළට යටිපතුලට අඟලක් දෙකක් උඩින් වගේ කියන හැටියට තුවාලය තිබිලා තිනවා පොරව පහරක් වගේ ලොකු තුවාලයක්. ඒ ප්‍රශ්න වෙච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේව එතනින් ඉඳලා වෙනත් නගරයකට මට මච්චිකාසණ්ඩේ වගේ මතක වෙනත් ආරණ්‍යයකට එක්ක යනවා. වැඩම කරනවා. වැඩම කරවල එතන තමයි භික්ෂුන් වහන්සේලා ඉන්නේ වැඩ ඉන්නේ. ඒ ආරණ්‍යෙ තියෙන ඇතුළු නුවරේ කියන්නේ ප්‍රාකාරයෙන් ඇතුළේ ආරක්ෂා සැත්තැනකට බුදුන් වහන්සේ වැඩම කරනවා. එතෙන්ද භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් රැස්වලා ඉන්නවා. එතෙන්ද දෙවිවරු ඇවිල්ලා තමයි කියන්නේ බුදුරන් වහන්සේ නේද මෙච්චර විශාල මේ තුවාලයක් කකුලේ වෙලා තියෙනවා. මේ බුදුන් වහන්සේ නෙමෙයි පොඩ්ඩක්වත් සැලෙන. බුදුරන් වහන්සේ කිව්වේ නෑ මේ රජවරුන්ට කතා කරලා අහවල් කෙනා මෙහෙම මට අනුතරක් කරා අත්තරනට ගන්න හිරේ දාන්න එහෙම කිව්වේ නෑ. බුදුරන් වහන්සේ ඊට වඩා ගොඩාක් නේද? බොහොම ඉවසීමෙන් එක දරාගෙන හිටියා. ඒතර වේදනාව තියෙනවා. ජීවක බෙහෙත් කළ එක දවසකින් තුවාලය සුවපත් වුණා. නමුත් මේ කාරණයෙන් පැහැදිලි වෙනවා නිවන් දැකපු කෙනෙකුටත් කායික වේදනාව කියන එක නවත්තන්න බෑ. බඩගින්න කියන එක නවත්තන්න බෑ නේද? නිරෝධ සමාපත්තියෙන් ඉන්න රහතන් වහන්සේටත් දවස් 7කට වඩා නිරෝධයේ සම්වැදලින් බැරි හේතුව තමයි නේද? ආහාර අවශ්‍ය නිසා ශරීරේ පවත්වන්න. එතකොට තාම වැදගත් කාරණයක් එක අපිට තේරුම් ගන්න කයේ තියෙන ප්‍රශ්න විසඳන්න ටිකක් අමාරුයි. මනසේ ප්‍රශ්න නිවන් දැකලා විසඳන්න පුළුවන්. ඇත්තටම අපිට අපි දුකට වේදනාවට පත්වෙන කාරණා වලින් විශාල ප්‍රමාණයක් තියෙන්නේ මේ මනසේ සිද්ධවන්නා වූ කරුණු. මනසට අදාළ කරන කරුණු. කයට අදාළ කරන කරුණු නෙමෙයි. කයට අදාළ කරන කරුණු නේද? අපිට මනසේ තියෙන වේදනාවල් තරම්ම වේදනාවක් දෙන්නේ නැහැ සමහර ලාවට. ඒක තිබ්බයි ඉවරයි. අසනීපයක් නම් ඒක තිබ්බයි ඉවරයි. අපේ මනසේ දේවල් ආය ආය සමහරට අපිට පෑරි පෑරි එනවා. ඒ නිසා මනස සුවපත් කරන එක බුදුදහම හැටියට නම් කයට වඩා වැදගත් වෙනවා. මොකද කය සුවපත් කළ ඉවර කරන්න බෑ. මොකද ඉවරයක් වෙන්නේ නැහැ. ආය ආය රෝග බවට පත් වෙනවා. එහෙම කියලා ලෙඩ හැදුනම බෙහෙත් ගන්න නැතුව ඉන්න එපා. මම කියන්නේ තීරුම් ගන්න ඕනේ කයේ තියෙන නිරෝගී භාවයේ යම් යම් ඕලාරික ක්‍රම වලින් පවත්වන්න බෑ. හැබැයි මනස එහෙම නෙමෙයි. මනස නිරෝගී භාවය පවත්වන එක ඉතාම වැදගත්. ඒකේ මට්ටම් තියෙනවනේ. සෝවාන් වෙන කෙනෙකුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කියන ඒවට අදාළ සංස්කාරය හටගන්නේ එතනින් එක ඉවරයි. ඒතරට විචිකිච්ඡා සැකේ සම්බන්ධයෙන් ඇති වෙන මානසික වශයෙන් තියෙන ගැටලු මේ මානසික ප්‍රශ්න කරේ මේ අපි දකින මානසික ප්‍රශ්න වලින් මම මේ කතා කරන්නේ සංස්කාරය කියන්නේ සිතුවිලි පදනම් කරන් අපි පත් වෙන අපහසුතාවය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කියන මේ නීවරණ ධර්ම මේ සංයෝජන ධර්ම වලට අදාළ කරන විදිහේ සංකල්ප වලට ඒ වගේ මට්ටම් වලට මනසපත් වෙන්නේ නැහැ. ඒවා මනසෙන් අපි එකෙන් නිදහස් වෙනවා. ඊළඟට නේද අනාගාමි වෙන කෙනා රාග ద్వේෂ දෙකම. එයාට අනාගාමි කෙනෙකුට කවදාවත් රාග ద్వේෂ හටගන්නේ නැහැ. කාමරාග පටික ප්‍රහාණය කළ ඉවරයි. ඊළඟට රහතන් වහන්සේට නේද සියලු සංස්කාර ධර්මය රහතන් වහන්සේලා රැස් කිරීම නවත්තනෝ. නැවත කර්ම රැස් කිරීම නවත්තනෝ. උපාදාන විරහිතයි. ඉතින් රහතන් වහන්සේගේ මනස තමයි ඇත්තටම 100%ක් නිරෝගී මනස බවට අපිට හඳුනා ගන්න තියෙන්නේ. රහතන් වහන්සේගේ මනස 100%ක් නිරෝගී. සංස්කාරයන්ගෙන් දුකටපත් වෙන්නේ නැහැ. මනස පවතිනවා හැබැයි නේද? රහතන් වහන්සේගේ මනස පවතිනවා. රහතන් වහන්සේගෙන් ඇහුවොතින් එහෙම සීතල උෂ්ණයේ පිළිබඳ උන්වහන්සේ කියයෝ සීතලයි උෂ්ණයි අපහසුයි පහසුයි මනස පවතින චර. හැබැයි කායික වශයෙන් වේදනාවක් කායික වශයෙන් දුකකට ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට දැන් එතකොට බුදුදහමේ මේ කයේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තෙම නැද්ද? ඒක හරිය වැදගත් කාරණයක් නේද? මනස විතරද අපිට සූපත් කරන්න පුළුවන්? කය සූපත් කරන්න බැරිද? උත්තර දෙකක් එකටත් තියෙනවා. අදියර දෙකක් මම කියවනේ. පළවෙනි අදියර කය සූපත් කරන, දෙවෙනි අදියර මනස සූපත් කරන. මනස සූපත් කරන එක කරන්න පුළුවන්. කය සූපත් කරන්න බැරිද?
පුළුවන්. පළවෙනි එක තමයි මේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව කියන විදිහට, ආයුර්වේදයේ කියන විදිහට බුදුදහමේ තියෙනවා නේද, නිරෝගීව කය පවත්වා. බේසජ්ජකන්දක කියලා දෙනවා, භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු බෙහෙත් වර්ග ගොඩාක්, බුදුන් වහන්සේ බෙහෙත් ගන්න හැටි මෙන්න මේ බෙහෙත් වර්ග ගන්න කියලා විග්‍රහ කරලා තියෙනවා, හොඳ දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විවිධ විදිහේ නේද, නිරෝගීව ඉන්න පුළුවන්, අපි කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වය යහපත්ව පවත්වන්න පුළුවන් ගොඩාක් උපදෙස් අපිට දීලා තියෙනවා. හරි වැදගත් ඒක. ඊට පස්සේ බුදුරන් වහන්සේ විග්‍රහ කරනවා නේද, අර භික්ෂුන් වහන්සේලාට පවා ඇත්තටම අපි බුද්ධාගම කතා කරන මේ විකාල භෝජනින් වැළකීම පවා නිරෝගී වෙන්න හේතුවක් වෙනවා. මේක මේ අපේ අය හරියට කරන්නේ නැති නිසා නේද, ලෝකේ ඔක බටහිරින් ඉන්ටර්මිටන් ෆාස්ටිං කිව්වම පිළිගන්නවා, විකාල භෝජන කිව්වම ඔක ටිකක් අමාරුයි තේරුම් ගන්න. එකම කාරණේ පැය 18ක් ආහාර ගන්න එපා කියන්නේ, කියන්නේ ඒක ඒත් එක්කම තමයි මේ අපේ නේද, අපේ ඒ කාලේ තිබ්බ ඔරලෝසුවට අදාළ මේක හදලා තියෙන්නේ. මධ්‍යන්නේ කියලා කියන්නේ ලේසියෙන්ම බලා ගන්න පුළුවන් කාරණයක් මධ්‍යන්නේ. ඒ අනුව තමයි මේක අපි දැක්කේ. ඒතකොට ඒ හින්දා ඒ මූලික සංකල්ප වලට අදාළව තමයි නේද බුදුදහම හැම වෙලෙම පැවතුනේ, ඒ කාලේ සමාජයට ගැලපෙන. දැන් ඕක හවස 3ට විතර ආහාර ගන්නක නැවැත්තන්න කිව්වා නම් හොයාගන්න බෑ. මොකද ඉර මුදුන් වෙන වෙලාව හොයාගන්නක ලේසි. ඒක ඒ කාලේ තිබුණු සම්මතත් එක්ක ලේසි. අර හෙවනැල්ල උතුරු දකුණු හරහා ඉරක් ඇඳලා හෙවනැල්ල ඒ ඉරෙන් අනිත් පැත්තට යන වෙලාව ලේසි හොයාගන්න. 3-4 කිව්වොත් මොකද හෙවනැල්ලේ දිග වෙනස් වෙනවා කලින් කලට. ඒ නිසා හරියට කියන්න බෑ. එන්ද පහසු නිර්ණායකයක් දුන්නු. එතකොට මේ මූලික සංකල්ප අනුව හිතියොත් ඇත්තට මේක පැත්තකින් බැලුවොත් බෞද්ධයෙකුට කායික නිරෝගී බවටත් හේතු වෙන සංකල්ප ගොඩක් තියෙනවා. ඇත්ත නෑ. ඊළඟට සදාකාලික කායික නිරෝගී භාවය. දැන් අපි කියනවානේ ජාති ජරා ව්‍යාධි මරණ සියල්ල බුදුදහම තුළ ජාති ජරා ව්‍යාධි මරණ යටපත් කරනවා නැති කරනවා කියලා සීත 100ක්. ඇත්තටම මේ ජරා ව්‍යාධි මරණ නැති කරන්න පුළුවන් එකම කෙනෙකුට විතරයි. කවුද? පිරිනිවන් පාවට පස්සේ විතරමයි ඇති කරන්න පුළුවන් සාංසාරික වශයෙන්. අපි හැම වෙලෙම කෙනෙක්ක් තියෙනවා මම කෙනෙක් නේද, මේ ලෝකෙ ඉපදින හැම කෙනෙක්ම මරණයට පත් වෙනවා. හැබැයි මරණයට පත් වෙන හැම කෙනෙක්ම උපදින්නේ නෙවෙයි. ඒක මතක තියාගන්න. මැරෙන හැම උපදින හැම කෙනෙක්ම මැරෙනවා. බුදුරන් වහන්සේලා පවා පිරිනිවන් පානවා, රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. ඉපදුනොත් මැරෙනවාමයි. ඉපදුනොත් ජාති ජරා ව්‍යාධි තුන, ජරා ව්‍යාධි මරණ තුන නවත්තන්න බෑ. හැබැයි මරණයට පත් වෙන හැමෝම නැවත උපදින්නේ නැහැ. රහතන් වහන්සේලා බුදුරන් වහන්සේ මරණයට පත් වෙන හැමෝම උපදින්නේ නැත්තම් ඉපදීම නැතිවීම නිසා නැති වෙන දේවල් තමයි අයත් ව්‍යාධි ජරා සහ මරණ කියලා කියන්නේ. ඒතකොට ඇත්තටම ඔය කියන කායික අපහසුතාවය නැති කරන්න දෙන එකම ක්‍රමය තමයි ඇත්තටම නිවන් දකින එක. නිවන් දැකපු කෙනෙකුට පිරිනිවන් පෑවට පස්සේ ආය නැවත ඉපදීමක් නැති නිසා ජාති ව්‍යාධි සහ මරණ කියන දුකට කවදාවත් අසසරිපත් වෙන්නේ නැහැ. ඒ විතර නෙමෙයි, ඉතුරු සියල්ල අපේ සම්යෝග දුක්ඛ, පිය උපයෝග දුක්ඛ ආදී සියල්ලටමපත් වෙන්නේ නැහැ. ඔබ කොටසක් තියෙනවා රහතන් වහන්සේලාපත් වෙන්නේ නැත්නම් අප්‍රිය සම්යෝග, ප්‍රිය විප්‍රයෝග ආදී දේවල්, යම් කිච්චනල පිටම්පි දුක්ඛ වගේ දේවල් රහතන් වහන්සේලා අත්දකින්නේ නැහැ. උන්වහන්සේලාගේ මනස මනසින් සිදුවෙන කිසිම ආකාරයේ දුකකටපත් වෙන්නේ නැහැ රහතන් වහන්සේලා. එතකොට එකම ක්‍රමයේ තියෙන්නේ මේ කායික වශයෙන් සිද්ධ කරගන්න රෝග තත්ත්වය නැති කරන්න පිරිනිවන් පාන දවසේ පිටින් නිවන් දකින එක විතරයි. ඊට පස්සේ මනසේ සූපත් භාවයට නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කිරීමේ කෙනෙක් මනසේ සූපත් බව. ඒකයි කිව්වේ මේ ඒතං ඤත්ව නිබ්බාණං පරමං සුඛං. මේක දැකලා කෙනෙක් නිවනේ පරම සැනසීමට පත් වෙනවා. ඒකයි නිබ්බාණං පරමං සුඛං කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. නිවන තමයි පරම සැපේ. අපි අර ලස්සන ගාථාවක උදාහරණ දෙනවා නේද, ආරෝග්‍ය පරමාලාභා, සන්තුෂ්ටි පරමන්දනං, විශ්වාසා පරමාඥාති, නිබ්බාණං පරමසුඛං කියලා නේ. ඒකෙත් කතා කරන්නේ මේ සංකල්පය. ආරෝග්‍ය පරමාලාභ මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බද දන්නේ අසනීපුණු. කොච්චර සල්ලි නැතත් කවන්නේ නිරෝගී පුද්ගලයෙකුට නේද මහසාල ලාභයක් එක. අස චුට්ටක්වත් අසනීප නැහැ කියලා හිතන්නකෝ කෙනෙක් ඉන්න අවුරුදු 100ක් විතර ජීවත් වෙනවා, කිසිම අසනීපයක් නැහැ. ඒ පුද්ගලයා කෝටි ප්‍රකෝටි ගාණක් සල්ලි තියෙන කෙනාට වඩා ලාභයක් ලබන කෙනෙක්. කායික වශයෙන් සැපයක් ලබන කෙනෙක්. ඊළඟට සන්තුෂ්ටි පරමන්දන, ලෝකෙ ඉන්න ධනවත්ම කෙනා තමයි තමන් ළඟ තියෙන දේ සෑහීමට පත් වෙන කෙනා. සන්තුෂ්ටි පරමන්දන කියන එක දැන් මේ වෙලාවේ තියෙන ධනේ, ඒක කියන්නේ නැහැ බුදුදහමේ කවදාවත් මුළුමුදල් හම්බ කරන්න එපා කියලා. වීර්ය වර්ධනය කරන්න කියන ප්‍රශ්නයක් නැහැ. මුළුමුදල් හම්බ කරන්න එක හොඳයි, ගැටලුවක් නැහැ. ඒකට අදාළ කරන උපදෙස් පවා දීලා තියෙනවා. හැබැයි ඒ දේ ක්‍රීම හරහා යා
තමන්ට ලැබෙන දෙයින් සතුටට පත් වෙනවා. සන්තුට්ටි භාවයට පත්. සන්තුට්ටි පරමන්දනා කිව්වේ ඒකට. සන්තුට්ටිතාවයට පත් වෙනස්. ලබ්ධයෙන් සතුට වෙන කෙනා මොකද වෙන්නේ? ලෝකෙ ධනවත්ම කෙනා එයා සතුටින් ඉන්නවා. එයාට තියෙන ටික තමයි හොඳම ටික. තියෙන දේ තමයි හොඳම දේ. එයා හරි සතුටින් වාසය කරනවා. සන්තුට්ටි පරමන්දනා. ඊළඟට නැතිම දේ ගොඩක් කරලා විශ්වාසා පරමාඥාති නේද? දැන් අපි ගොඩක් කලාට ඥාතීන් විශ්වාස කරනවානේ නේද? ගංගල කතාවක් තියෙනවා එනකොට විශ්වාස කරන්න ඕනේ නැති තුනක් නෑ වේයා සහ මීයා කියලා නේද? තව විශ්වාස කරන්න එපා කියනවා. තුන් දෙනාම කණ එක තමයි කරන්න කියලා කියන තියෙන ඒවා. හැබැයි ඒක ඉතින් ඇත්තම නෙමෙයි. හොඳ ඥාතීන් ඕන තරම් ඉන්නවා නේද? ඒක හැමෝටම සත්‍ය වෙන්නේ නැහැ. දැන් මට එහෙමනම් බොහොම බොහොම හොඳින් මට උදව් උපකාර කරලා බලා ගන්න ඥාති පිරිස ඉන්නවා. ඒ නිසා ඒක හැමෝටම අදාළ නැහැ. සමහර අයට විතරයි. ඕගොල්ලන්ට එහෙමයි ඇති වුණ තරම්. එතකොට ඥාතිත්වය ගැන කතා කරනකොට කියනවා යම් කිසි කෙනෙක් කෙරෙහි තියෙන විශ්වාසය තමයි හොඳම ඥාතිත්වය. ලේනෑකමක් නෙමෙයි. අහවලාගේ අහවලා කියන එක නෙමෙයි. දරුවෝ දෙමාපිය කියන එකවත් නෙමෙයි. විශ්වාසය දෙදෙනෙක් අතර තියෙන විශ්වාසය, කිහිප දෙනෙක් අතර කණ්ඩායමක් අතර තියෙන විශ්වාසය තමයි ඥාතිත්වය. දැන් ඔයගොල්ලන් අපි දැකලා තියෙනවනේ මේ නේද, මේ ඥාතීන්ට වඩා මේ යාළුවෝ ටිකනේ වැඩ කටයුතු කරන්නේ. එක යාළුවෙක් දැක්කහම යාළුවෝ අනිත් යාළුවෝ ටික ඔක්කොම කොහේ කොහේ හරි ඉන්නවා බණ අහන්න ඇවිල්ලා. එතකොට ඒ මිත්‍රත්වයත් එක්ක මොකද වෙන්නේ? ඒ අයගේ විශ්වාසය. එකිනෙකා කෙරෙහි තියෙන මිත්‍රත්වයෙන් ඒ අය රැක බලා ගන්න විශ්වාසයෙන් කටයුතු කරනවා. එතකොට විශ්වාසය කියන එක පරම ඥාතීත්වයක් කියලා කියනවා. හැබැයි එක්කම දේශනා කළ දේශනා කරන ඔක්කොට වඩා පරම වූ සැපේ බවට පත් වෙන්නේ මොකද්ද? නිවන. එතකොට මේ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරනවා කියන කාරණේදී අපි අර බුදුදහම හැමදේම දුකක් වශයෙන් විග්‍රහ කරනවා කියලා කියන්නේ නැහැ. ඕනේ. ඒක ලකුවට වරද්දගත් කාරණයක් නේද? ගොඩක් අය හිතනවා බුදුදහමෙන් දුක ගැන කතා කරන කරලා ඕනේ නැහැ. බුදුදහම දුකට හේතුව සහ දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය දේශනා කරනවා. බුදුරන් වහන්සේ පහළ වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට බුදුන් වහන්සේ දුක හොයාගත්තේ නැහැ. සමහර විට නම් මේ දුක හොයාගත්තේ බුදුරන් වහන්සේ කියලා නෑ නෑ. බුදුන් වහන්සේ පහළ වෙන කලින් මේ ලෝකේ මිනිස්සු මැරුණා. වයසට ගියා. ලෙඩ වුණා. මිනිස්සු ඒවා නරක දෙයක් වශයෙන් පවසලකුවා. බුදුරන් වහන්සේ පහළ වෙන කලින් මේ ලෝකේ මිනිස්සු නේද අප්‍රිය අය එක්ක ඉන්න අකමැති වුණා. ප්‍රිය අයගෙන් වෙන් වෙලා ඉන්න අකමැති වුණා. බුදුන් වහන්සේ පහළ වෙන කල් ඇතුව මේක වුණා. මිනිස්සු මේක අඳුනගෙන තිබ්බා. දුක කියන කාරණේ බුදුහාමුදුරුව අමුතුවෙන් නේද? බුදුරන් වහන්සේ එකම දේ උනේ සංක්ෂිප්ත කරා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේක සංක්ෂිප්ත කළා. බලන්න මේක කොහොම හටගන්නේ? ස්කන්ධ පංචක පරම්පරාවකින් කියලා. බුදුන් වහන්සේ ඒක වෙන මට්ටමකට අරන් ගියා. අපි ඔය කතා කරන දුකයි බුදුරන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නපු පංච උපාදානස්කන්ධය පදනම් කරපු දුක කියන එක ලොකු පරස්පර කාරණා කීපයක්. අපි හිතන්නේ මේ අපිට වේදනාවට පත්වන එක දුකක් කියලා. බුදුදහමේ කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. ඊළඟට බුදුන් වහන්සේ පළවෙනිම හොයාගත්ත කාරණේ දුක පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. මේක මේ පංච උපාදානස්කන්ධය හරහා හට ගන්න එකක් කියන එක. පෙන්වනවා බුදුන් වහන්සේ දුක හට ගන්න ප්‍රධාන හේතුව මොකද්ද? තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, භව තණ්හා. බුදුන් වහන්සේ ඉදිරිපත් කරනවා මේකට සංකල්පයක්. කවුරු හරි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ප්‍රහාණය කළොත් එයා ධර්මයේ එයා දුක ප්‍රහාණය කරනවා. කොහොමද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ප්‍රහාණය කරන්නේ? අර අෂ්ටාංග මාර්ගයේ පුරුදු කිරීම. ඔන්න අන්න ඒ කොටස් ටික, ඒ අදහස් ටික කෙනෙකුට හරියට ගැළපිලා තේරුම් අරන් වැටහිලා ගියාම මොකද වෙන්නේ? එයා තේරුම් ගන්නවා අරෂ්ඨාංග මාර්ගයේ පරිපූර්ණ භාවයට පත් කිරීමෙන් මට නිවන් දකින්න පුළුවන්. අරෂ්ඨාංග මාර්ගයේ පරිපූර්ණ කිරීමෙන් මට සම්පූර්ණ දුක නැති කරන්න පුළුවන්. දුක නැති කරන එක තමයි බුදුදහමේ මූලික සංකල්පය බවට, අදහස බවට, මේ ආකල්ප බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි මේ දුකෙන් අත මිදින මාර්ගය පිළිබඳ බුදුන් වහන්සේ. ඒතර බුදුන් වහන්සේ නිබ්බාණං පරමං සුඛං කියලා කිව්වේ. ඔව්. ඒක තමයි ලොකුම සැපේ මිනිස්සුන්ට ලබන්න පුළුවන්. හැබැයි මේ සැපේ අපි දන්නා විදිහේ ආමිස මට්ටමේ සැපයක් නෙමෙයි. නිර්ආමිස මට්ටමේ සැපයක්. නිර්ආමිස මට්ටමේ සැපයක් කියලා කියන්නේ ඇයි? ඒකට හේතුව නිවන, එහෙම නැත්නම් මේ කුසල මාර්ගයේ තියෙන දේවල් නේද? ඕගොල්ලන්ට සමහරට මේ ආමිස නිර්ආමිස දෙකේ, දැන් උදාහරණයක් දානයක් පූජා කරාට පස්සේ ඒ දානේ පූජා කරපු නිසා ඇති වෙන සතුට තියෙනවා නේද? ආමිස සතුටක් නේද? මොකකට දෙයක් කරලා සසරේ හැබැයි කෙනෙක් භාවනාවක් කරලා එයාට සමාධියක් වගේ ලැබුණොත් ඒක නිර්ආමිසයි. එතන රාග දේශ මොහ සම්බන්ධයක් නැහැ නේද? ඒක නිර්ආමිස වූ කුසලයක්. ඊළඟට කෙනෙක් මාර්ගඵල අවබෝධ කරනකොට ලබන සතුට නේද? නිවනේ අපි කතා කරන සතුට තියෙන්නේ කොතනද?
අපි දකින මේ රූප ලෝකයේ තුල තියෙන කාම ලෝකයේ තුල තියෙන මේ කාම රූප දේවල් ටික මේ පිනවල ලබන සතුට ගැන නෙමෙයි මම කතා කරන්නේ. පිනවීමකින් නෙමෙයි. මේ සතුට ඇවිල්ලා අවබෝධයකින් ලබන සතුටක්. ඒ කියන්නේ අර මම කලින් කතා කරපු සංස්කාරමේ වශයෙන් ඇවිල්ලා හිත දුකටපත් කරන ස්වභාවය නැති කරපුවාම ප්‍රීතිමත් වූ හිතකින් හැම වෙලෙම වාසය කරනවා. අර තේරගාතාවල ගොඩ තැන්වල සඳහන් වෙනවා ඒ තෙරුන් වහන්සේ තේරගාතාවල රහතන් වහන්සේලා ජීවත් වෙච්ච හැටිනේ. ඒ ස්වාමීන් වහන්සේලා කැලේට වෙලා භාවනා කරගෙන නේද? ඉන්නේ සුපුප්පිතේ සීතවනේ සීතරේ ගිරි කන්දරේ ගන්තානි පරිචින්දිත්වා චංකමිත්සාමි ඒකකෝවර ඒකෝදානි මහරහතන් වහන්සේ දේශනා කරන මම මේ සීතල වතුරෙන් තැම්පහසු වෙලා මේ මහා මිස්මයි මේ මහා කැලේ තනියෙන් භාවනා කරගෙන සක්මන් කරගෙන බොහොම සතුටින් වාසය කරන. ඒ වගේ උන්වහන්සේලාගේ අදහස් ආකල්ප වලින් පේනවා මේ නිර්ාමස සුවය අත්විඳින ස්වාමීන් වහන්සේලා ඒ අත්විඳින මේ රහතන් වහන්සේලා විශේෂයෙන් ඒ අර සංස්කාරමේ වශයෙන් පීඩාවට පත් වෙන්නේ නැති නිසා කායික පීඩාව කෙනෙක්ගේ හිත ශක්තිමත් නම් කෙනෙක්ගේ හිතේ අර පීඩාව නැත්නම් මේ කායික වශයෙන් එන පීඩාව කෙනෙක් එයාට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එයා කායික වශයෙන් එන පීඩාවට අමතක කරන්නත් පුළුවන්. දැන් උදාහරණ අපි මොනවද බලන්නකෝ දැන් අපිට සාමාන්‍ය දවසකට බඩගිනි එනවනේ සාමාන්‍ය හැබැයි අපිට ලොකු සතුටක් ආව දවසට කණ්ඩ බඩගිනිත් නැහැනේ අමතකත් වෙනවා සමහරවල් නේද? විශේෂයෙන්ම ඒ කාලේ මතක නැහැ විභාග ප්‍රතිපලෙම ආපු දවස්වල නේද? පාසලා තිබ්බත් බඩගිනි එන්නේ නැහැ. පෙළලා තිබ්බත් වෙනම කතාව. විභාගේ හොඳට පාසලා තිබ්බත් නේද? එයාට ඒ සතුටට සමහරවල්ට නේද? කණ්ඩත් අමතක වෙනවා. එතකොට මේ මෙහෙට ඉතින් ඔක කියන්නේ PR එකක් දවස මතක කරනවා අන්න ඒ වගේ නේද? කණ්ඩත් අමතක වෙන්නේ නැති සමහරවල්. ඒ වගේ. අන්න ඒ හින්දා හිතේ ලොකු සතුටක් ඇති වෙනවා ආමිෂ වශයෙන් අපිට ආමිෂ වශයෙන් ගෙන සතුටටත් අර කයේ තියෙන රෝග පීඩා ටිකකට අමතක කරනවා. එහෙනම් කෙනෙක් නිර්ආමිෂ වශයෙන් සතුටටපත් වුණොත් එයාට සාමාන්‍ය අපි මේ කෙනෙක් දකින්න විදිහට ලෙඩ රෝග වලට පත් වෙලා අසනීප වෙලා කරදර වෙන්නේ නැහැ එයා. ඒ මට්ටමේ කෙනෙකුට නේද අමාරුම අසනීප තත්ත්වවලදී එයාට පීඩාව තියෙයි. හැබැයි පොඩි පොඩි දේවල් එයාට දැනෙන්නේවත් නැහැ සමහර ලාවට. ඒක රහතන් වහන්සේ නමකට දැන් හොඳම උදාහරණයක් නේද? නිරෝසප්පතර සංවැදිලා දවස් 7ක් ඉන්න පුළුවන් ආහාර ගන්න නැතු. ඒ වගේ හැකියාවක් එන්නේ වෙන දෙයකින් නෙමෙයි. නිර්ආමිස වශයෙන් හිතේ තියෙන සතුට ප්‍රීතිය නිසා. මෙන්න මේ කාරණේ බුදුරන් වහන්සේ අර මනුස්සයාට විග්‍රහ කරලා දුන්නා. නේද? ඉතින් මොකදද මෙයා මේක අහගෙන හිටියා. තාම සතුටටපත් වුණා. එතනින් නේද බුදුරන් වහන්සේ දේශනා කරපු කාරණේ හරියට හරි කියලා බුදුන් වහන්සේ ධර්මයේ සංගරත්න අප්‍රමාණ ප්‍රසාදයක් එයාට හටගත්තා. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු කරුණ හොඳට විශ්ලේෂණය කළා. මොකද මේ ඒ ස්වභාවය මෙයා සෝවාන් භාවයට පත් වුණා විතරක් නෙමෙයි විශාල පිරිසක් එතන ඇවිල්ලා හිටපයි ධර්ම කාරණේ අහලා නේද මාර්ගඵල අවබෝධ කරා. ඒකෙදි තව වැදගත් පණිවිඩයක් අපිට තියෙනවා ඒ ගාථාරත්නය දේශනා කරනකොට නේද තමන්ගේ කායික සහ මානසික නිරෝගී භාවය පිළිබඳව බුදුදහම ඉතා විශාල වශයෙන් සැලකීමට පත් වෙනවා. ඒ නිසා කවුරුත් නේද මේ කාරණේ හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම අර මනස නිරෝගී භාවය පත් කරගන්න එක හරි වැදගත් වෙනවා. අනවශ්‍ය සංස්කාර ධර්මයන්ගෙන් හිත දූෂණය කරගන්න නැතුව ඉන්න එක හරිම වැදගත් වෙනවා. ඒ මට්ටමේ හිතක් පැවැත්වුවොත්, ඒ මට්ටමේ මනසක් පැවැත්වුවොත්, ඒ විදිහේ සිතක්, ඒ වගේ අදහසක්, ආකල්පයක් සංස්කාර ධර්මයන් පවත්වන නිසා ඔබට ධ්‍යාන මාර්ගඵල පැත්තකින් තියෙන අදහස් ආකල්ප මේ වශයෙන් ඔබ හිත වෙනස් කරන් හිටියොත් මේ ජීවිතේම සතුටින් ඉන්න පුළුවන්. සමහර විට මේකට මේ ධ්‍යාන මාර්ගඵල ලබන්න ඕනේ නැහැ. මේ ආකල්ප වෙනස කියලා කියන එක සංස්කාර අපේ හිත හට ගන්නා සංස්කාර ධර්මයන් නිවැරදිව විශ්ලේෂණය කරලා හිත පවත්වන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒකෙන් විශාල වෙනසක් ඔබට සිද්ධ වෙනවා ඔබේ හිතේ. විශාල පීඩාවක් දුර වෙනවා ඔබේ හිතේ. එන්න චිත්ත පීඩාව දුර කරන හොඳම ක්‍රමය තමයි මනස කියන හැමදේම පිළිගන්න එපා. හිත කියන හැමදේම පිළිගන්න එපා. විශ්ලේෂණය කරලා බලන්න. බලලා තේරුම් ගන්න මේ දුක මේ පීඩාව මට මේ ඇතුළේ තියෙන්නේ මේ හේතු නිසා නේද? මේ ටික අපි විශ්ලේෂණය කළා දැම්මම නෑනේ. දැන් පුද්ගලයෙක් සම්බන්ධයෙන් නම් මේ 13 ටිකක් නේද? ඥාතියෙක් වුණා තමන්ගම කෙනෙක් වුණා මේ 13 ටිකක් නේද? කියපු වචනයක් නම් මේ ශබ්ද ටිකක් නේද? මම නේද මේක හදාගෙන තියෙන්නේ කියලා ඒ දේවල් සරල විශ්ලේෂණය කරලා අතාරින්න පුළුවන් නම් හිත හරියට සැහැල්ලු බවට පත් වෙනවා. ඒක හරි වැදගත් දෙයක් තියෙනවා. එහෙනම් එහෙම වුණොත් කෙනෙකුට පහසුවෙන් තමන්ගේ හිත පාලනය කරගෙන ස්ථාවර බවට පත් කරගෙන ශක්තිමත් කරගෙන හොඳින් තමන්ගේ හිත වර්ධනය කරගෙන තමන්ගේ හිත නිවන කරා යොමු කරන්න අවකාශය ලැබෙනවා. ඉන්සස් සියලු දෙනාටම අද දවසෙත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ කුසලාන සංස ධර්මයන් දුක් නිරෝගී සුවපත් භාවයෙන් අප්‍රමාදීව
නිර්වාණ සුවයෙන් සැනසීම සඳහාම එකලෙසින්ම හේතු වාසනාම කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදනාට පෙර මේ පිරිසට දහම් ගැටලු හරි අහන්න වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව යොමු කරන්න පුළුවන්. තියෙනවද මොකද අහන්න දෙයක්? එහෙනම් අපි පින් අනුමෝදන් කරමු. මේ විදිහට ගාථා විශේෂම දවසේ අපි මේ ධර්ම දේශනාව සංවිධානය කළ ඒ සංවිධායක පින්වතුන් සියලු දෙනාටත්, ඒ වගේම 2024 වර්ෂයේ ඒ කටන කණ්ඩායමේ සියලු දෙනාත්, ඒ වගේම අද මේ පින්කමට සම්බන්ධ වන සියලු දෙනාමත්, අප නමින් සුජීවත්ව වාසය කරන්නා වූ මේ පරලෝකීය අවසළු ඥාතීන්ටත්, යම් තාක් බලාපොරොත්තු වන්නා වූ සියලු දෙනාටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. උතුම මා මහ නිවන් සුවයම සැනසීම සඳහා මේ සියලු පින් එකසේ හේතු වාසනාම කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. එතාවතා චම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සාදු සාදු සාදු. මොනන්නේ කවුරුත් වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්භීති වච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවත සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ. සුපත්තේවා නිවාසකි.